හොඳයි හැමෝම සාදුකාරයක් පවත්වන්නකෝ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, අපි අද දවසේ කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා ඒ පරියංක භාවනාවෙන් පස්සේ මේ මොහොත සූදානම් වෙන්නේ ඒ ආර්ය මාර්ගය පිළිබඳ ශ්‍රවණය කරන්න සාකච්ඡා කරන්න. ඉතින් අපි සාකච්ඡා කරමින් එන්නේ ඒ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව, හේතුඵල දහම පිළිබඳව. ඒ පටිච්ච සමුප්පාද ධර්මය කොහොමද අපි තුලින් අපි අවබෝධ කරගන්න ආකාරය පිළිබඳ මං හිතන්නේ අපි දැන් අවුරුද්දක් විතර ගිය අවුරුද්ද ඉඳලා දිගටම ඒ පටිච්ච සමුප්පාදය පියවරෙන් පියවර පියවරෙන් පියවර සාක්ෂ්‍රවණය කරමින් සාකච්ඡා කරමින් ආවා. එතකොට අපි ගිය සතියේ අන්තිමට දේශනා කළේ උපාදානය පිළිබඳව. එතකොට අපි අද දවසේහි සාකච්ඡා කරන්නේ උපාදාන පත්‍ය භව කියන මේ කියන මේ භව කියන භවය කියන ස්වභාවය. කුමක්ද මේ භවය කියලා කියන්නේ? ඒ භවයට හේතුව මොකක්ද? කොයි ආකාරයකටද භවය නිරෝධ කරන්නේ? මොකක්ද භවය නිරෝධ කරන මාර්ගය පිළිබඳ අපි අද දවසේ විමසලා බලමු. එතකොට භාග්‍යවතුන් වහන්සේ භවය ගැන විස්තර කරන්නේ, භවය ගැන සඳහන් කරන තැන්වල සඳහන් කරන්නේ භවය කියන එක බුද්ධ දේශනාවේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. එකක් කාම භවය, රූප භවය සහ අරූප භවය කියලා. එතකොට දැන් කෙනෙක් ඔය භවත්‍රයෙන්ම ගැලවිලා යන නිදහස් වීම තමයි අපි පරම සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ. මේ කියන තුන් ලෝකයෙන්ම නිදහස් වෙන්නේ. එතකොට දැන් අපි ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ, දැන් මේ කාම මෙය කාම භවයක් වෙන්නේ කොහොමද? රූප රූප භවයක් වෙන්නේ, අරූප භවයක් වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම යම් තැනක් භවයක් බවට පත් වෙන්නේ එතන දේ භාවයක්, ditta ස්වභාවයක ditta ස්වභාවයක් පැවතුනොත් විතරයි. යම් තැනක දේතාවයක් නැත්තම්, ද්වී ස්වභාවයක් නැත්තම්, ද්වන්ද ස්වභාවයක් නැත්තම්, ඒ ද්වී ස්වභාවයක් ද්වන්ද ස්වභාවයක් නැති තැන අපි කියන්නේ නැහැ භව කාම භවයක්වත් රූප භවයක්වත් අරූප භවයක්වත් තියෙනවා කියලා. දැන් මෙහෙම හිතන්නකෝ, දැන් අපි දැන් ඉන්නේ කාම භවයකනේ. දැන් මේකට කාම භවයක් කියලා කියන්නේ දැන් ඔයත්තන්ට දැනෙනවා
දිත්වයක් ඔබට තේරෙනවා ඔතන සහ මෙතන කියලා. නැත්නම් මෙතන සහ ඔතන කියලා බලන්න ඔබේ මනසේ ද්වේතාවයක් දැනෙනවා. ඔබට දුරක් දැනෙනවා. දුරක් දැනෙනවා, දෙතනක් දැනෙනවා, අවකාශයක් දැනෙනවා. කාලය, අවකාශය, දුර, දෙතන දැනෙනවා කියන්නේ ඒ කියන්නේ ඔබට මේ මොහොතේ මෙතන භවයක් පවතිනවා. ඒ කියන්නේ යම් තැනක මෙතනක් එතනක් කියලා තැනක් තියෙනවා නම් එතන ඔබ තේරුම් ගන්න භවයක් ඇති බව. දැන් ඔබට හොඳට බලන්න ඔබට මේ හෝල් එකට එන්න ඉස්සෙල්ලා ඔබට දැනුණානේ හෝල් එකක් කියලා තැනක් තියෙනවා ධර්මශාලාවක්. එතෙන්ට මම මේ හෝල් එක ඇතුළට ආවා. දැන් මම දැන් ඔබට දැනෙනවා මේ හෝල් එක තියෙනවා. මම මේ හෝල් එක ඇතුළේ තමයි දැන් ඉන්නේ. මේ දෙතැනක් තියෙනවා. හෝල් එක තියෙනවා, හෝල් එක තැනට ආපු, කියන්නේ දෙයක් තිබ්බා. ඒ දෙය ඇතුළට ආපු මම සිටිනවා. ඒ වගේම දැනුත් ඔබට දැනෙනවා නම් දැන් මෙහෙම දැන් මෙතන හාමුදුරුව බණ කියනවා. හාමුදුරුව කියන බණ මම අපි අහගෙන මම අහන් ඉන්නේ. දේතාවයක් මෙතන දෙතැනක් දැනෙනවා. ඒ දේතාවය තමයි ඔබේ කාම භවය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔබ තේරුම් ගන්න භවයක් කියලා එකක් කොහෙවත් නැහැ. එහෙම සංසාරයක් කියලා දෙයක්වත් භවයක් කියලා එකක් කොතනකවත් නැහැ. මේ දේතාවය මත තමයි ඔබ භවයක් මවා ගන්නවා. ඒ භවය මැනෙන් මැවෙන්නේ ඉතින් පටිසම්පාද කියන අවිද්‍යාව නිසා කියලා. ඒ අවිද්‍යාවෙන් තමයි මේ දෙතනක් නිර්මාණය කරගන්නේ. ඒ දෙතන නිසා තමයි ඔබට භවයක් අල්ලගන්න දෙයක් අල්ලගන්න කෙනෙක් අත්හරින්න දෙයක් අත්හරින කෙනෙක් පිළිබඳව එහෙම මනසට හැඟීමක් පහළ වෙන්නේ. එහෙම සිතුවිලි දහමයක් පහළ වෙන්නේ. ඉතින් එතකොට දැන් ඔබ මොහොතකට කල්පනා කරන්න දැන් ඔබයි මායි කියලා ඔබ කොහෙන්ද බෙදාගෙන ඉන්නේ කියලා. දැන් ඔබයි මමයි දැන් මෙතන ඔබ ඉන්නවා මම ඉන්නවා කියලා අපි දෙන්න ඉන්නවා කියලා ඔබයි මායි අපි දෙන්නගේ අවකාශයක් තියෙනවා කියලා කොහෙන්ද බෙදාගෙන ඉන්නේ. දැන් හොඳට කල්පනා කරන්න කොහොමද ඔබ මොකක් හරි පරණ දෙයකට සාපේක්ෂකව තමයි ඔය බෙදින්න තියෙන්නේ. කොහෙන් හරි ඔබට මම කියලා රූපේ මම හරි මොකක් හරි මම කියලා අදහසක් තියෙනවා. ඒ මම කියන අදහස රූපේ මම මෙතන ඉන්නවා කියන ඒ එතෙන්ට සාපේක්ෂව තමයි ඔබ මම කියන්නේ මේ රූපේ මං ඉන්නේ මෙතන කියලා ඔබ ඉන්න ඔතන මං ඉන්නවා කියන සංකල්පයට සාපේක්ෂ කරලා තමයි ඔබට මෙතනක් තේරෙන්නේ. එහෙම නැත්තම් බලන්නකො මේ ඇහැට පේන මේ රූපේ කොහෙද දෙතන පෙනීමක් තියෙනවා. ඒ පේන තැන කොහෙද පේන කෙනෙකුයි බලන කෙනෙකුයි පේන දෙයකුයි කොහෙද තියෙන්නේ කියලා බලන්නකො. ඔබ ටිකක් හොඳට තමන් තුළට නිරීක්ෂණය කරලා බලන්න කොහෙන්ද මේ පේන දෙයක් බලන්නේ මං? කවුද බලන්නේ පේන දේ? කොතනින්ද බලන්නේ? බලන්න කොතන ඉඳන්ද ඔබ මේ පේන කෙනා දිහා බලන්නේ? ඔබ කොතනින්ද ඉන්නේ? ටිකක් ඒක හොඳට තමන්ම විමසලා බලන්න කොච්චර මායාවක්ද මේ විඥානේ කරන්නේ කියලා. මේ විඥානේ එහෙම ද්වේතාවයක් නිර්මාණය කරලා පේන කෙනෙක් ඉන්නවා කියලා කියනවා, පේන දෙයක් තියෙනවා කියලා කියනවා, බලන කෙනෙක් ඉන්නවා කියලා කියනවා. දැන් බලන්න බලන කෙනයි බලන දෙයයි ඔබ කොහෙන්ද වෙන් කරගෙන ඉන්නේ කියලා. කොහේ හරි නැත්තම් ඔබ කියයි දැන් නම් මෙතන අනිත් හාමුදුරුවෝ පේන්නේ නැහැ.
දැන් පේ නෑ කියන එක කොහෙන්ද බලන්න කියලා බලන්න. නෑ කියන එක බලන්නේ හිටියා කියන මතකයක කම්පයා කරලානේ. හිටියා කියන එක කොහෙද බලන්න තියෙන්නේ? කොහේ හරි අස්සක් අල්ලගෙන තමයි, කොහේ හරි සාපේක්ෂිතයක් අල්ලගෙන තමයි ඔබ ඔය ඇති ලෝකයක් සහ නැති ලෝකයක් කියලා එකක් දකින්නේ. ඇති බවක් සහ නැති බවක් කියන එකක් ඔබට තේරෙන්නේ. ඇත්තටම මෙතන හිම ඇති බවකුත් නැහැ, නැති බවකුත් නැහැ. ඇති බවක් නැති බවක් දැක්කහම තමයි ඔබට මේ ලෝකයක් කියන එක, භවයක් කියන එක, භවයක් පිළිබඳ දැනීමක් පහළ වෙන්නේ. ඉතින් ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒක අවිද්‍යාවෙන් තමයි මේ එක ඇති කරන්නේ. ඉතින් එතකොට ඔබ තේරුම් ගන්න, දැන් අපි දැන් පේන එකත් එහෙමයි, පේන එකෙත් බලන්න මේ එහෙම ඊට ඇහෙන එකත් බලන්න. දැන් ඇහෙද්දිත් ඔබට දැනෙනවා මේ කියන කෙනෙක් දෙයක් කියනවා, දෙයක් ඒ කියන කෙනා කියන දේ අහන් ඉන්නවා මම. බලන්න ආයෙත් දෙතනක් හදනවනේ. කියන දෙයක් තියෙනවා, කියන දේ අහන් ඉන්න මම ඉන්නවා. දැන් ඔබ පස්සට කියලා බලන්න, ඔය අහන් ඉන්න කෙනා කොහෙද ඉන්නේ? කියන කෙනා කොහෙද ඉන්නේ? අවිද්‍යාවගේ ඔන්න ඔය එළියේ ඉන්නේ මේ මෙතන ඉන්නේ අහන් ඉන්න කෙනා. බලන්න ඒ කොහෙට සාපේක්ෂ කළාද ඔය ඔවා ටික ඔක්කොම ගන්න? ඔය අතීතින් කොහෙන් හරි අල්ලගත්ත තැනකට සාපේක්ෂ කරලා හිතනවා. දැන් මේ සද්දය තුල කොහොමවත් මේ සද්දය ඇතුලේ නැහැ නේද? දැන් ඔබ කතා කරත් මා කතා කරත් ඒ දෙකම කණ්ඩායම සද්දයක් නේ. ඒ සද්දේ කියන්නේ නැහැ නේ මේ මම කතා, මේ හාමුදුරුව කතා කරන්නේ, මේ කතා කරන්නේ මම කියලා සද්ද කියන්නේ නැහැ නේ කොහෙලහකවත්. සද්දය හෙල යනවා ඉච්චර, ඒක දැනගන්න විඥාන පහළ වෙනවා නැති වෙනවා. කොහෙන් හරි ඔය සාපේක්ෂකව අල්ලගත්ත මතකේ, ඒකට සාපේක්ෂ තමයි ඔබ මේ මම කතා කරන්නේ මේ පිට කියලා විඥාන මනස ඇවිල්ලා ඒ සද්ද දෙකට බෙදෙනවා. ඒ බෙදීමක් තුළ ඔබට දැනෙනවා කියන්නේ අහන්නේ, කියන දෙයක් අහන දෙයක්. ඒක තමයි ඇතුලේ තියෙන අවිද්‍යාව. ඕක තමයි දේභාවය. ඕක තුල තමයි කාම භවය තියෙන්නේ. දැන් කාම භවයේ කියන එක බාහිර තිබ්බනම් රහතන්හසල් කෙනෙක් ගැලවෙන්න බෑනේ මේ මායාවේ. මේ සිහිනේ නැගිටින්න රහතන්හසල් කෙනෙක් බැරි. මොකද එහෙම එකක් එළියේ තිබ්බනම්. දැන් අනිත් ඉන්ද්‍රිය ටිකටත් ඔහොම බලන්න, ගඳ සුවඳ ගත්තත් අපි මගේ ගඳ සුවඳ කියන මේ අහවල් මලේ කියන බලන්න ඒ ගඳ සුවඳට කොහෙද මලක්කෝ, මගේ හෝ මලක්කෝ කියලා තියෙන්නේ. එහෙම නැත්නම් කියනවා ඒක දැනෙන්නේ මට මලේ සුවඳ. බලන්න මේ ඔක්කොම කොහෙද මේ ද්වේධාවේ තියෙන්නේ කියලා. ඊට පස්සේ කියන අතන තියෙන එක තමයි මට මෙතෙන්ට දැනෙන්නේ. අතනක් මෙතනක් හදන හැටි, දෙයක් විඳින්නෙක් විඳින දෙයක් හදන හැටි, අහන්නේ අහන දෙයක් හදන හැටි. ඉතින් එතකොට අනිත් ආයතනවලට මම එක එක දැන් මේ වෙලාව කාලය අරගන්න එහෙම හැම එකකටම අරන් කියන ඔය වගේ හැම ආයතනයකින්ම ගන්න අරමුණු හරහා විඥානයේ මායාවක් මවනවා. මුළු සලායතනයෙම ගන්න අරමුණු අරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිලික අරගෙන ඒක තුලින් අර අවිද්‍යාව විසින් භවයක් හදනවා ඇතුළේ. දෙතනක් නිර්මාණය කරලා දේතාවයක් හදලා. එතකොට දැන් ඒක කාම ලෝකේ ওই විදිහටනේ රූප ශබ්ද ගන්ධ රස පහස අරගෙන මේ ඒක දේභාවයක් නිර්මාණය කරලා භවයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ දැන් අනිත් පැත්තට ගත්තහම දැන් රූපත් එච්චර දැන් කාම භව රූප භව කියලා කියන්නේ අපි මොකක් හරි ඕන ධානයක් වැඩුවා කියමුකෝ අපි. ධ්‍යානයක් වැඩුවා. ඊට පස්සේ ධ්‍යානයෙන් දකින්න දෙයක් දකින්නවා අපි. ආ මේ ධ්‍යානයෙන් මට ධ්‍යානෙ වඩලා මෙන්න මේ ධ්‍යානයෙන් මම අත්දකින්න දේ. අත්දකින්නේ කවුද මම? අත්දකින්න කෙනෙකුත් ධ්‍යානයකින් අත්දකින්න දේකුත් කියලා ඒක දැනීමක් ඇති නැති වෙනවා කියලා බලන්නේ. අර රූපී ලෝකෙත් දෙකක් කඩනවා. කන්න ඕනේ එතකොට ඒක රූපී භවයක් වෙනවා. ඊට පස්සේ එහෙම නැත්තම් තව ටිකක් ගිහලා අරූපී භව ගැන ඔන්න ඊටස ඔන්න දැන් මම ඔන්න මගේ ඇතුළේ හිස් වෙලා ගිහිල්ලා මම මේ දැන් අහස වගේ කියලා හිස් බව දකින්නේ. මේ හිස් බවක් කියලා දෙයක් දැනෙනවා. ඒ හිස් බව දකින්න කෙනෙක් මට තමයි හිස් බව දැනෙන්නේ කියලා ඒ හිස් බව හරි අර අරූපේ හරි අල්ල ගන්නවා. අරූපයත් දෙකට කඩනවා. එතකොට ඒක අරූපී භවයක් වෙනවා. දැන් එතකොට ඔන්න ඔය විදිහට ඔබ තේරුම් ගන්න කාම භව
රූප බව අරූප බව කියන එක භවයක් වෙන්නේ ඔන්න ඔය විදිහට කියන එක. ඒක නැත්තම් එතන නැත්තම් තියෙන සත්‍ය විතරයි මෙතන හැමදාම තිබ්බේ සත්‍ය විතරයි. ඒක හරියට උදාහරණයක් කිව්වොත් දැන් මේ විතර බුදුරජාණන් වහන්සේම දේශනා කරන උදාහරණයක් තමයි උන්වහන්සේ දේශනා කරන දියසුලියක උපමාව. දියසුලිය ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දැන් දියසුලියක් ඔන්න මුහුදේ ගඟක හරි දියසුලියක් හැදෙනවා. අපි හිතමු මුහුදේ දියසුලියක් හැදුණා කියලා. නැත්නම් ගඟක දියසුලියක් හැදුණා කියලා. එතකොට ගඟක දියසුලියක් හැදෙන අපි දන්නවා ගඟ එක පැත්තකට ගලාගෙන යද්දී එක පැත්තකට ගඟ ගලාගෙන යද්දී අපි හිතමු එක රැල්ලකට හිතෙනවා එක දියවැලකට හිතෙනවා මම අනිත් පැත්තට යන්න ඕන. අනිත් පැත්තට යන්න ඕන කියලා ඔන්න දැන් අර දියවැල මොකද කරන්නේ? ඒ ගලන පැත්තට ප්‍රතිවිරුද්ධව උඩුගම්බලා යනවා. ඒ උඩුගම්බලා ගියාට පස්සේ වැඩි දුරක් ඒ අපි තුමේ දියරැල්ලට වැඩි දුරක් උඩුගම්බලා යන්න හම්බෙන්නේ නැහැ. වැඩි දුරක් ඒ දියරැල්ලට උඩුගම්බලා යන්න බැරි වුණාට පස්සේ ඒ දියරැල්ල අහපව් හැරෙනවා තමන් ගලාගෙන ගිය පැත්තට. ඊට පස්සේ උන් ඒක පැත්තෙන් තව දියරැල්ල එනවා. ඒකත් වැඩි දුරක් යන්න බෑ අහපව් ගලන පැත්තට හැරෙනවා. ආපෝ ගඟ ගලන පැතර අන්නේම හැරුණාම අර දිය උඩට ගලපු දියවැල වක්‍රයක් වගේ හැදෙන්න පටන් ගන්නවානේ, කැරකෙන්න පටන් ගන්නවානේ. අපි හිතනවා අන්නේ ඒ එහෙම දිගට එහෙම ඒ දිය රැලි විශාල ප්‍රමාණයක් උඩුගම්බලා යන්න ගිහලා කැරකුණාට පස්සේ කැරකෙන්න පත ගැස තමයි අපි කියන්නේ අන්නේ දෙන දිය සුලියක් හැදිලා කියලා. දිය සුලියක් හැදුණොත් දැන් ඊට පස්සේ දිය සුලිය මොකද කරන්නේ? දැන් උඩුගම්බලා දිගට යන්න බැරි හින්දා ඒක යටට ගහනවා වතුර. වතුරේ සම්පූර්ණ පාතාලයක් නිර්මාණය කරනවා. පාතාලයක් හදනවා. අන්න ඒ වගේ තමයි මේ සංසාරේ අපි ගමන් කරද්දී ඔන්න එක දියසුලියක් අවිද්‍යාව නැමැති එක සිතිවිල්ලක් අවිද්‍යාව උපකාර කරගෙන එක සිතිවිල්ලක් තනි ගමනක් යන්න හදනවා. එක සිතිවිල්ලක් පුද්ගල ස්වરૂපයක් මවාගෙන ගමනක් යන්න හදනවා. ඒ ගමන යන්න හැදුවාට ඒ පුද්ගල ආත්ම දෘෂ්ටියක් හදාගෙන ඒ සිතිවිල්ල ගමනක් යන්න හැදුවාට ඒ ගමන යන්න එකට බෑ. ඒක එක තැන කරගෙන ගන්නවා. එතකොට එක තැන කරගෙන ගතට පස්සේ ඔන්න බලන්න දියසුලියක් හැදුන තැන අපිට පේනවා ඒකේ ආරම්භයක් පේනවා, මැදක් පේනවා, අගක් පේනවා. මුලක් මැදක් අගක් දියසුලියක රක් තියෙනවා. එතකොට අන්නේ වගේ තමයි ඔබ තේරුම් ගන්න මේ එකම පරම සත්‍ය තියෙන තැන අපිට දැන් මේ වෙලා තියෙන්නේ මෙහෙම අස්මිමානයක් මම සහ ලෝකේ ඔබ සහ මම කියන ඉස්සලා මම කියන එක හදාගෙන ඊට පස්සේ අර සිටිවිල්ල මට සාපේක්ෂව ඔබ කියන එකත් හදාගෙන ද්විත්වයක් හදාගෙන මෙතනක් එතනක් හදාගෙන දැන් මේ කැරකිල්ලක ඉන්නවා. දැන් මේ එක තැන මෙතන එතන කියලා කැරගෙන ඔන්න ඔය කැරකිල්ල තමයි අපි කියන්නේ සංසාරයක් කියලා. එක 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 වටේක කැරගෙනවා. එතකොට දැන් අපි හිතමු මෙහෙම යම් වෙලාවක ඔය දියසූලිය නතර වුණා කියන්නේ ඔය වටේ කැරගෙන එක. යම් වෙලාවක දියසූලිය නැති වුණොත් එහෙම ඇතරේතර මොකද වෙන්නේ වතුරට? මොකක් වෙයිද? එතකොට මේ දියසුලියට මොකද්ද වෙන්නේ? ඈ අහපව මුහුද බවට පත් වෙනවනේ. එතකොට මං අහන ප්‍රශ්නේ ඒක දියසුලිය දියසුලියක් වෙලා තියෙන වෙලාවෙත් ඇත්තට මෙතන තිබ්බේ මොකද්ද? ගඟනේ තිබ්බේ. දියසුලිය වෙන්න ඉස්සෙල්ලා තිබ්බේ එතන අපි ගමු එක්ක මුහුද ගමු මුහුද. දියසුලිය වෙන්න ඉස්සෙල්ලා තිබ්බෙත් මුහුදමයි එතන. දියසුලිය වශයෙන් රවුමක් කැරගෙන වෙලාවේ තිබ්බේ දියසුලිය වශයෙන් කැරගෙන වෙලාවේ තිබ්බේ මුහුදමයි. දියසුලිය වශයෙන් ඊට පස්සේ දියසුලිය නතර වුණාට පස්සේ දැන් තියෙන්නේ මුහුදමයි. ඒ වගේම ඔබ තේරුම් ගන්න මෙතන හැමදාම තිබ්බේ නිවන විතරයි. දැනුත් තියෙන නිවන විතරයි. පෙරත් තිබෙන නිවන විතරයි. හෙට තියෙන්නේ ඔච්චරයි. එක මොහොත විතරමයි තියෙන්නේ.
මේ එක එක දියසුලියකින් තමයි මේ අවිද්‍යාවක් හදාගෙන මේ රවුමක් ගහනවා වගේ අපිට දැනෙනවා ඒක. ඒ අවිද්‍යාව නිසා එහෙම මායාවක් මවනවා. ඒ මායාව අවබෝධ වෙච්ච දවසට අපිට තේරෙනවා හැම හිතේ කවදාකවත් මෙතන මායාවක් තිබිලා නැහැ. මෙතන තිබිලා තියෙන්නේ සත්‍ය විතරයි කියන එක. මෙතනක් එතනක් මමක් ඔබක් ලෝකයක් කියලා එක එහෙනම් මම ඔබ ලෝකයේ කිරිකම් මෙතන කවදාකවත් ඔහොම දෙයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා මා කියන්නේ ඔබට ඔබ විශ්වාස කරන්න සත්‍ය විතරක් පවතින බව. අනිත් ඔය දේතාවේ කියන එකත් තියෙන තැන තියෙන්නේ ඔය දෙකට බෙදිලා තියෙන තැන තියෙන්නේ දෙකක් නෙවෙයි ඒකත්වයක් විතරමයි. එකම නිබ්බහානයක් විතරයි මගෙන ඒක තදින් විශ්වාස කරන්න. ඔය දේතාවයක් මෙතනක් එතනක් කියන දිත්‍යයක් මැවිලා පේන තැනත් එහෙම දෙයක් නැති බව. ඒක හුදු හොල්මනක් වගේ, ඒක නිකන් ඇති දෙයක් නෙවෙයි. ඒ එතන ඇත්තටම තියෙන්නේ දේතාවයක් නොවන බව. මං කියන්නේ ඒක තදින් විශ්වාස කරන්න. එතකොට ඔබ ඒ විශ්වාස කරා කියන්නේ ඔබ ඉන්නේ ස්වභාවය තමයි. ඔබට මේ මෙච්චර කිව්වා සැකයක් පවතිනවා, නෑ නෑ මෙතන මේ මෙතනක් එතනක් තියෙනවා කියලා. ඒ සැකේ නිසායි ඔබ සත්‍ය තුල මේ දැනුත් පිහිටන්නේ නැත්තේ. එහෙම නැත්තම් අපි බොන් අපි උපතින්ම මේ නිවන් දැකලා ඉන්නේ. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ ඒක. ඒ වුණාට මං කියන්නේ අපි උපතින්ම නිවන් දැකලා ඉන්නේ. ඒක අපි විශ්වාස කරන්න. ඒකට අපේ ශ්‍රද්ධාව මදි. ඒක විශ්වාස කරන්න තරම් අපේ ශ්‍රද්ධාව මදිකම නිසා, සැකේ වැඩි නිසා අපිට මේ මෙතනක් ඇත එතනක් තියෙන විකාරේ මේ එහෙම එකක් තමයි තියෙන්නේ, එහෙම එකක් තියෙනවම කියන හැඟීම එහෙම දැනෙනවා. ඉතින් එතකොට දැන් එතකොට රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ උන්වහන්සේ මේකේ යථා ස්වභාවය තේරුම් ගත කේරිච්ච ගමන් අර දියසුලිය ඉවරයි. ඉතින් රහතන් වහන්සේට මොකද උනේ කියලා හෙව්වොත් ඉතින් කියන්න බෑ. ඉතින් ඉස්සෙල්ලා තිබ්බේ සත්‍ය, දැනුත් තියෙන සත්‍ය, පස්සේ සත්‍ය තමයි. ඉතින් රහතන් වහන්සේ කෙනෙක් කියලා කෙනා මරණින් මතේ කොහොමද යනවත් නැත්නම් කොහෙවත් නිවන කියලා තැනක ඉන්නවත් නෙමෙයි, අර සත්‍ය බවටම පරිවර්තු වුණා. මොකද හැමදාම තිබ්බ එකම සත්‍යයක් නිසා. දැන් එතකොට දැන් ඔන්න ඔය විදිහට දැන් අපි මේ දියසුලියෙන් නිදහස් වෙනවා. මේ භවයේ නිදහස් වීම තමයි මාර්ග කරන්න තියෙන්නේ. මේ භවයේ දැන් ඔන්න අපි භවය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ දැන් තවත් ත්‍රිපිටකයේ බෙදනවා භවය කියන වචනේ. මෙන්න මෙහෙම බෙදීමක් තියෙනවා. ඔම කාම භව, රූප භව, අරූප භව කියලා බෙදලා ඊට පස්සේ ආයෙත් බෙදනවා මේ උප්පත්ති භව සහ උප්පත්ති භවයේ සහ චේතනා භව. නැත්නම් එකට කියනවා අපි වචනයක් මේ කම්ම භවය කියලා වචනයක් තියෙනවා. උප්පත්ති භවය සහ කම්ම භවය. දැන් කම්ම භවය කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්නකො චේතනා. ඉතින් චේතනා භවයෙන් තමයි කර්ම රැස් වෙන්නේ. දැන් චේතනා භව කියලා කියන්නේ දැන් ඔබට මෙහෙම ඉද්දී ඔබට දැන් මෙහෙම වාඩි වෙලා ඉද්දී තේරෙනවානේ දැන් මෙතන නැති වුණත් ලෝකයක් තියෙන බව. දැන් චේතනාව දැන් ඔබට දැන් මෙතනින් නැගිටලා ගෙදර යන්න පුළුවන් වෙන්නේ ඔබට ගෙදරක් තියෙනවා කියන චේතනාව තියෙනවානේ. ආ නැද්ද? ඒකනේ ඔබ මෙතනින් නැගිටලා හබෝ ගෙදරක් හොයාගෙන යන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබට ඔබේ ළමයා බලන්න යන්න පුළුවන්කම තියෙන්නේ ඔබට තියෙනවා හැඟීමක් මේ හෝල් එකේ අපි හිටියට ගෙදර ළමයා ඉන්නවා කියන එක. ගෙදර තියෙනවා කියන එක. දැන් ඔබ S2 මෙතන පියාගත්තත් ඔබට දැනෙන ඔබ ඉස්සරහා කවුරු හරි ඇති කියලා. අන්න ඒක අපි කියන්නේ ඒ වගේම ඔබට ඒ අයට දීපු වටිනාකමක් තියෙනවා. ගෙදරට දීපු වටිනාකමක් තියෙනවා, මහත්තයාට දීපු වටිනාකමක් තියෙනවා, ළමයාට තියෙනවා, ඒ අයට දීපු වටිනාකමකුත් තියෙනවා. එතකොට මෙන්න මේ ටික තමයි අපි කියන්නේ චේතනා භව කියලා. ඒ කියන්නේ ඒවා ඔබේ ඇතුලේ තියෙන සිතුවිලි විතරයි. ඒවා ඔබේ ඇතුලේ තියෙන සිතුවිලි. දැන් මෙහෙමයි. දැන් කෙනෙක් රහත් වුණා කියන්නකෝ. දැන් රහත් වුණ කෙනෙක්ට ඒ චේතනා නැත්තේ නැහැ, තියෙනවා. දැන් රහත් වුණා කියලා යන්න බෑ නැත්තම්. දැන් රහතන් වහන්සේ කෙනෙක් නැගිටලා යන්න බෑනේ. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් නැගිටලා ගියාට දැන් අපි ගේ ඇතුළට යනවා කියලා හිතුවට
රහතන් වහන්සේටම ගෙයක් ඇතුළට යෑමක් කියලා එකක් නේ. ඒක නිකන් හුදු ප්‍රඥාප්තියක් කියලා අවබෝධ දෙනවා. එහෙම ඇතුළට යන කෙනෙක්වත් ඇතුළට යන්න ගෙයක් කියන එක අපේ සාපේක්ෂගත මතකයෙන් ගත්ත චේතන සංකල්පයක්. ඒ ධර්මයේ අවබෝධ වෙච්ච කෙනෙක්ට එහෙම එකක් නැහැ. එයාට ඇතුළට යාමක්වත් ඇතුලින් ආපු එළියක්වත් ගෙවදීමක්වත් ගෙටෙන් එළියට යාමක්වත් කියලා දෙයක් එහෙම කතන්දරයක් නැහැ. ඒත් සාමාන්‍ය ධර්මයේ අවබෝධ නොවිච්ච කෙනෙක්ට එයා ගෙදරට ඇතුළට නොගියත් මෙතන ඉඳන් මෙයාට ඉන්න ගයක් තියෙනවා. යන්න ගයක් තියෙනවා. ඉන්න තැනක් පිහිටන්න ද කියන්නේ එයාට පිහිටලා ඉන්න තැනක් තියෙනවා. දැන් ඔබට දැන් මේ පිහිටලා ඉන්න හෝල් එකක් තියෙනවානේ. හෝල් එකක් තියෙනවා. ගෙදර ගියාම පිහිටලා ඉන්න ගෙදරක් තියෙනවානේ. අනිත් වගේ පිහිටන්න තැනක් තියෙනවා. ඇත්තටම ඔබ පිහිටන්නේ ඔබේ ගත්ත සංකල්පයක් ඇතුළේ. තමයි මම පිහිටවන්නේ. මොදවට මේ කියන හැම වචයක්ම හොඳට තේරුම් ගන්න පටල ගන්න එපා. ඔබ පිහිටා සිටින්න ඔබට තැනක් තියෙන්නේ ඔබ ඔබේ මනසේ තියෙන පරණ සංඥා සංකල්ප ප්‍රඥාප්ති සත්‍යයක් කියලා විශ්වාස කරගෙන ඉන්න. එතකොට තමයි දැන් ඉන්න හෝල් එකකුත් යන්න තැනකුත් යන්න ගිහිල්ලා නිදහස ඉන්න කාමරයකුත් දකින්න ළමයකුත් තියෙන්නේ ඔබට පිහිටන්න සංකල්ප තියෙනවා. සාපේක්ෂක තියෙනවා පිහිටන්න. දැන් රහතන් වහන්සේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක්ට එහෙම පිහිටන්න තැනක් නැහැ. හැබැයි සංකල්පවල උන්වහන්සේ බැස ගන්න. බුදුහාරු කියන්නේ ගෙවදින්නේ නැහැ කියලා සංකල්පවලට. සංකල්පවලට ගෙවදීමක් නැහැ කියන එක. ඉතින් එතකොට ඔන්න ඕක තමයි අපි ඉස්සලා දරන ගන්නේ දැන් මේ චේතනා භව කියන්නේ. දැන් එතකොට ඔබට දැනට ඔහොම චේතනා වලින් හදාගත්තු සම්පූර්ණ ඔබට රටවල් තියෙනවා. රටවල් තියෙනවා, ගම් තියෙනවා, ලෝක තියෙනවා, ග්‍රහ ලෝක තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, අපාය තියෙනවා. බලන්න කොච්චර ලෝක තියෙනවද අපිට දැන්. අපිට තියෙනවා දිවිදෙන්ට ඔය ඇත්තන්ගේ හිතවල චේතනාල් බව බලන්න කොච්චරද කියලා. 31 තලයක් අපිට තියෙනවානේ. අපායවල් තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා, මනුස්ස ලෝක තියෙනවා, ගිවල් තියෙනවා, නගර තියෙනවා, රටවල් තියෙනවා, යන්න රටවල් තියෙනවා, බලන්න රටවල් තියෙනවා, නොබලපු බල රටවල් තියෙනවා, බලන්න යන්න හිතන් ඉන්න රටවල් තියෙනවා. ඉතින් බලන්න ඔබේ ඇතුළ තුළ කොච්චර ලෝකයක් අපි තුළ තියෙනවද කියලා. ඉතින් අන්තිමට බලුවම ඔය ඔක්කොම නිකන් චේතනා ටිකක් විතරයි. අන්තිමට ඔය චේතනා තමයි ඔබ ඉතින් කර්ම නිර්මාණය කරන්නේ. ඔබට නැවත නැවත උපතක් ගෙනෙලා තියෙන්නේ. නැවත නැවත මේ මායාවක් මේ විදිහේ නිර්මාණය කරන්නේ. නැවත නැවත මායාවක් හදන්නේ මේ ඔය කියන අල්ලගත්ත චේතනා ටික තමයි උපාදාන වෙච්චි සිතිවිලි ටික තමයි නැවත නැවත ඔබට මේ විදිහට මැවීම මායාවක් කරලා පෙන්නන්නේ. හරි. දැන් ඔන්න ඔයක තමයි දැන් ඔන්න චේතනා භව කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා උදාහරු උප්පත්ති භව කියලා එක. දැන් උප්පත්ති භවය කියලා කියන්නේ දැන් අපි ඔය උප්පත්ති භවය කියලා ගන්න ගිය ආත්මෙ තිබ්බා. ඔන්න ඒක ඉපදිලා හිටියා. දැන් මේ ආත්මෙ ඉපදුනා. ආයෙ මැරිලා ගිහිල්ලා ඊළඟ ආත්මෙ කොහේ හරි තැනක උපදී කියන එහෙටි ඒක භව ඒකත් උපතක් තමයි. හැබැයි මේ බුද්ධාගම ඒක Hindu ආගමේ කතා කරන එක. මේ ගිය ආත්මෙක හිටියා. ඒ කෙනා දැන් මේ ආත්මෙ ඉපදුනා. එයා මැරිලා ගිහිල්ලා වෙන කොහේ හරි ලෝකෙක උපදී කියන එක මේ ඒ උප්පත්ති භවය කියන එක බුදුදහම කියන එකක් නෙවෙයි. ඒක සම්මුති උප්පත්තියක්. ඒක මේ Hindu දර්ශන තුල ගන්න එකක්. බුදුදහම එහෙම මේ එහෙම ආත්ම තුනක කතාවක් කතා කරන්නේ නැහැ. බුදුදහම චේතනා භව සහ උප්පත්ති භව එතන පෙන්නන්නේ. මේ මොහොත තුල ඒක සිද්ධ වෙන හැටි උගන්වන්නේ. මේ මොහොත තුල කොහොමද උප්පත්ති භවයේ සිද්ධ වෙන්නේ චේතනා භවයේ සිද්ධ වෙන්නේ කියන්නේ. මොකද මෙහෙම ගිය ආත්මය කියන එකත් මේ ආත්මය කියන එකත් ඊළඟ ආත්මය කියන එකත් ඔය කාලය කියන එකම ඔබේ චේතනාවක් විතරයි. ඔහොම විශ්වයේ කාලයකුත් නැහැ. ඔය ටයිම් එක කියන එකම ඔබ හිතාගෙන ඉන්න මනෝ විකාරයක් විතරයි. එහෙම කාලයක් ඇතුළතදී කිසි දෙයක් විශ්ව වෙන්නේ නැහැ. මොකද කාලය කියන්නේ ඔබව නිකන් හිර කරපු මායාමය සිතිවිල්ලක් විතරයි. මායාමය සංකල්පයක් විතරයි කාලය කියලා කියන්නේ. ඒකත් ඔබේ චේතනා භවයක්. ඒකත් මේ මොහොතේ ඇති කරගෙන ඉන්න චේතනා භවයක් විතරයි. එතකොට දැන් ඒර උප්පත්ති භවයේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ මෙහෙම. දැන් උප්පත්ති භවය කියන එක ඔබ මෙන්න මෙහෙම තේරුම් ගන්නකො. දැන් ඔබ චේතනා භවයක් තියෙනවා. ගෙදර යන්න ඕනේ මේ දේශනාව ඉවරනාට පස්සේ හෙට වැඩට යන්නත් තියෙනවා. හෙට වැඩට යන්න තියෙන හින්දා දැන් හරි මහන්සි. ඒ හින්දා මේ ඉක්මන්ට දේශනාව ඉවරනොත් අක්ගාලා ගෙදර යන්න ඕනේ කියලා අදහසක් තියෙනවානේ.
දැන් ඊට පස්සේ දොන චේතනා භවයේ තියෙනවා. ඊට පස්සේ දැන් ඔබ ගෙදර හොයාගෙන යනවානේ. ඊට පස්සේ ඔබ ගෙදර දකින්නවානේ හැට. ආන්ගේ දකින්න අවස්ථාව තමයි උප්පත්ති භවය කියන්නේ. හැබැයි මේ දකින්න අවස්ථාව ඊට පස්සේ ආයේ උප්පත්ති භවය නිසා පහළන මේ ගෙදර කියන චේතනා භවය ආයේ පහළ වෙනවා. ඒතර තේරුම් ගන්න අනිත් එක තමයි මේ උප්පත්ති භවය කියන එක. මෙන්න මෙහෙම තේරුම් ගන්න. උප්පත්ති භවය කියන එකත් ඔබ කොතෙන්ටවත් කොතෙන්ටවත් ගියාට පස්සේ දකින්න එකක් නෙවෙයි. මොකද තේරුම් ගන්න ඔබට කොතෙනින්වත් කොතෙන්ටවත් යන්න බෑ. දැන් ඔබ හිතුවට කාර් එකේ මේ යනවා ගෙදර කියලා එක තැන ඉන්නේ ඔය. දැන් අපි හීනයක් දැකිද්දි හීනේදී අපි යනවනේ වප්පා හීනේදී යනවනේ මේ පාරේ යනවනේ ඩ්‍රයිව් කරගෙන හීන රැට හීනේ ඩ්‍රයිව් කරගෙන ගේ ඇතුළටත් යනවනේ මං ආනේ ඉතින් ගියාද කොතනින්වත් කොතෙන්ටවත් කිසි කෙනෙක් කොතෙන්ටවත් කොතෙන්ටවත් මේක විඥාණයෙන් පෙන්නනවා යනවා වගේ කියලා එක කවුරුවත් කොයි දැන් විඥානි බලන්න හීනේක කොතනින්ද කොතෙන්ට ඩ්‍රයිව් කරේ කියලා ඔබ දන්නේ නැතුවට මේක පුදුම මායාවක් ඇතුළේ ඒක අපිට හිතා ගන්න බෑ මේ කරන විඥාණය කරන මේ මැජික් එක මිනිස්සෙට හිතා ගන්න දෙරෙන්නේ නැහැ. ඒ එච්චරම මේක මායාවක්. එච්චරම සිහිනයක්. ඉතින් අපිට හිතෙනවා එහෙම නෑ මම වහන්සේ කොච්චර කිව්වත් තැනකින් තැනකට ගියා කියලා. ඒක හරියට මෙන්න මේ වගේ මේ. මොකෙම ගන්නකො. අර ඒක රජ කෙනෙක් හිටියලු ඒ රජුරෝ පුරෝහිතත් එක්ක මේ පුරෝහිතත් එක්ක ගමනක් ගියාලු කැමන යදි කැලේ අතරමං වුණාලු දැන් කැලේ අතරමං වුණාට පස්සේ රජුරවන්ට අහපව් රාජ්‍යයට එන්න පාර හොයාගන්න බැ රජුරවන්ට අහපව් රාජ්‍යයට එන්න පාර හොයාගන්න බැරුණාට පස්සේ කැලේ අතරමං වුණාට පස්සේ එක මේ අමනුෂ්‍යෙක් යක්ෂයෙක් රජුරවන්ට පාර මවලා පෙන්නවලු යන්න දැන් රාජ්‍යයට කියලා රජුවන්ට මේ යන්න පාරමවල පෙන්නුවාට පස්සේ දැන් රජුරෝයි පුරෝහිතයි යනවලු දැන් ඉස්සරහට යනවා ඉස්සරහට යද්දි පිටිපස්ස මැකිනවලු ඔක්කොම පිටිපස්ස මැකි යනවා එතකොට පස්සේ රජුරෝ දේරුම් ගත්තලු හරි මේ අහුවෙලා තියෙන රාක්ෂයෙක්ද කියලා යකෙක්ද කියලා අන්නේ වගේ තමයි ඔබ තේරුම් ගන්න ඔබත් දැන් ওই ඉස්සරහට යද්දි පිටිපස්ස මැකෙනවා විඥානේ පිටිපස්සක් නෑ පිටිපස්සක අර මෙහෙම ඉස්සරහට මවලා පෙන්නනවා මේ මායාව මවලා මෙහෙම මෙහෙම මම යනවා දැන් මේ ඊට පස්සේ ඔබ මතකයෙන් තමයි ගන්නේ මම විනාඩි 20කට ඉස්සෙල්ලා පන්සලේ හිටියේ තව විනාඩි 20කින් ඉන්නේ ගෙදර දැන් මේ අතරමැද ඉන්නේ කියලා මතකයෙන් ගන්නවා ඒත් එහෙම එකක් නෑ කොහෙවත් තේරෙනවද ඒක ඔබ මහා මෙමරි එක තමයි කියන්නේ දැන් මම විනාඩි 20ක් පන්සල ඉඳලා ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා තව විනාඩි 20කින් ගෙදර කියලා. ඒ ඇත්තම කතන්දරේ විඥානේ එතන එතන එක තැන තමයි ඉන්නේ. එතන එතන මවාද්දී අර ඉස්ලාමවත් නවමු මේ මොහොතේ තමයි ඔක්කොම ඇවිල්ලා කරන්නේ. අර ඉස්ලාම මහපේක මවනවා ඊට පස්සේ තව එකක් මවනවා. ඒක ස්පීඩ් එක වැඩි නිසා ඔබට නිකන් යනවා වගේ තේරෙනවා මේ මැවීම. මැවීමේ වේගය වැඩි නිසා ඔබට එක දණින් නැතුව තේරෙන්නේ නැහැ. ඔබට තේරෙන්නේ එක දණකින් තව දණකට යනවා ඔබ කියලා. ඒ මොකද දැන් ඔය ඉන්නවා කියන එකක් තියෙනවනේ දැන් මොකරේ පිළිහිටපු දැනගොත් ඔබට තියෙනවනේ කාර්යයේ හරි මං ඉන්නවා කියන එකද නේ අන්නේ වගේ එහෙම උප්පත්ති භවයේ කියවට අපි කොහෙන්වත් කොතනකට ගියහට පස්සේ උපදිනකුත් නෙවෙයි මේක ඒක නිකන් තරහ හීනෙපු මම වරන් තේරුම් ගන්න කොයි එතන 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 මොකද ඔබට කොතනින්වත් කොතේ මේ මොහොතෙන් එහාට කොහෙවත් කොහෙටවත් යන්න බෑ කාටවත් මොකද තියෙන්නේ මේ මොහොත විතරයි එහෙම කාලය ඇස්සේ කාටවත් ගමන් කිරීමක් කරන්න බෑ මේ මායාව ඇතුළේ. ඔබට මෙහෙම කියලා තේරෙන්නේ නැද්ද මහා පුදුම මායාවක මේ ඉන්නේ කියන එක. පොඩ්ඩක් එතකොට දැන් අපි ඊට පස්සේ ඔන්න අර විදිහේ චේතනාව පහල කරන් අර විදිහට ගියාට පස්සේ සිත ඔන්න ওই විදිහට ඔන්න ඒ වර්ණ රූපේ පේනවා. පේද්දි ඔන්න එතකොට අහපව හැට රූප වෙනීම නිසා මේ gedara කියන සංඥාව ඊට පස්සේ ඔන්න අහපව මේ දරුවා මේ gedara මේ මං ගේ ඇතුළට යනවා කියලා ඔන්න අහපව චේතනා භාවයේ උප්පත්ති භාවයේ නිසා චේතනා භාවයේ පහළ එතකොට මෙන්න මේ දෙක තමයි අනිමාන්‍යව ගමන් කරන්නේ චේතනා භවයේ තියෙනවා කියන්නේ එතන උප්පත්ති භවයක් තියෙනවා. උප්පත්ති භවයේ තියෙනවා කියන්නේ එතන අනිත් පැත්තේ චේතනා භවය පවතිනවා. මෙන්න මේ දෙක අනිමාන්‍ය ප්‍රත්‍යව සංසාරේ ගමන් කරන කර්ම රැස් කිරීම ඔබට සිද්ධ වෙනවා. එතකොට එහෙනම් තේරුම් ගන්න දැන් ඔබට මේ පේන අවකාශයි මේ පේන දුරයි
දුර ඔබට දැන් ඔබට දැනෙනවානේ මෙතන ඉඳලා හඳට දුරක් තියෙනවා කියලා. මම අහනවා දුර කොහෙන්ද මවන්නේ? මෙතන ඉඳලා හඳට ඇති දුරක් නෑ, විඥානේම තමයි ওই දුර මවන්නේ. අවකාශයේ දුර දැන් ඔබට හඳට යන දවස් කීයක් ඇයිද? ඒ ඔක්කොම ඔබට තේරෙන්නේ නෑ. එක තැනකට සාපේක්ෂ කළා මම මෙතන ඉන්නවා කියලා මතකයකින් පොළව කියන්නේ පොළව කියන්නේ පොළවේ මම ඉන්නවා කියන මතකයෙන් සාපේක්ෂ කළා තමයි ඔබ හඳ කියලා දුරක් හදන්නේ. හඳ මඩවල දුරින් තියෙන්නේ කියන එක. එහෙම නැතිනම් මේක ඇතුලේ කොහෙවත් දුරක්වත් අවකාශයක් නැහැ. ඒක ඔක්කොම මේ විඤ්ඤාණය ඇතුලේ දකින්න මායාවක් තමයි තියෙන්නේ. මං අහන හීනෙන් දැක්කහම ඉරහඳ මං අහන ඒක ඊරයි හඳයි තමන් ඉන්න අතරයි මොකක්ද තියෙන දුර. හැබැයි පෙන්වන්නේ නැද්ද විඤ්ඤාණයම දුරක්? නෑනෝ. අන්නේ වගේ ඔබ තේරුම් ගන්න මේ කියන උපත්ති භවය කියන එකත් ඇතරම පවතිනක් නෙවෙයි බව, ඒකත් ඒ දුර අවකාශ හදලා පෙනීමක් කියන බවත්. එතකොට අපි හිතන්න පොඩ්ඩක් ඔය අපි මේ ඔය පාරේ යද්දී මිරිඟු දකින්නවානේ. ඔය ඇත දැකලා තියෙනනේ මිරිඟු. මං අහන්නේ මිරිඟු කියන එක කවදාකවත් තිබ්බ දෙයක්ද? හැබැයි එක ඒ බලන්න මිරිඟුවකට ඔයාට ට්‍රයි කරලා බලන්න මිරිඟුවට කවදාකවත් ලං වෙන්න බෑ. ඒක සමාන දුරක් වෙනවා. මිරිඟුව කවදාක්වත් මිරිඟුවට එක සමාන ළඟට යන්න යන්න ඊට සමාන දුරක් ඇද්දට යනවා. ඉතින් මං අහන්නේ ඉතින් එතකොට අපි කව වතුර තියනවා කියලා හිතුවොත් කවදාකවත් ඔගේ වතුර තිබ්බද? ඉස්සර තිබෙන්නේ නැහැ, පේන වෙලාවෙත් නැහැ, පස්සෙත් නැහැනේ. හැබැයි අවිද්‍යාවෙන් අපිට කියන්නේ අර සාපේක්ෂව අර තියෙන වතුර කියලා. හැබැයි කව ඒකේ දුර පෙන්වන්නෙත් කොහෙන්ද? ඒ හිතනේ ඇහැ පාවිච්චි කරලා පෙන්වන්නේ. අන්නේ වගේ මේ සිත විසින් තමයි මේ සියලු නිර්මාණ මේ මුළු ලෝකයේම මෙහෙම නිර්මාණයක් කරන්නේ. ඒක කර්මයයි අවිද්‍යාවයි පාවිච්චි කරලා, සංහාව පාවිච්චි කරලා මෙන්න මේ කියන එක කරන්නේ. ඉතින් එතකොට ඔන්න දැන් අපි භවයේ කියන එකේ තවත් ත්‍රිවිධයේ දෙන විස්තරයක් විස්තර කරගත්තා. එතකොට ඒ තමයි එකක් කම්ම භව, එකක් චේතනා භවය, අනික උප්පත්ති භවය කියන එක. දැන් ඔන්න ඊට පස්සේ අපි දැන් ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ. දැන් ඊට පස්සේ බුද්ධ ආගමේ චේතනාහම් භික්කවේ කම්මං වදාමින කියලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් එතකොට අපි තේරුම් ගන්න ඕනේ දැන් භවය කියන එක අපි තේරුම් ගන්න යද්දී හැම වෙලෙම ඔබ තේරුම් ගන්න භවය තියෙන්නේ මේ මොහොතේ බව. නිවන තියෙන්නේ මේ මොහොතේ බව. ඔය දෙක එක්කෝ සසර එක්කෝ නිවන අතර අම්බලමක් නැති බව. ඔබ මේ මොහොතේ දකි දැන් තේරුම් ගන්න දැන් භවය කියලා කියන්නේ භවය කියන්නේ දැන් මේ මොහොතේ තියෙන බව තේරුම් ගන්න ඕන කියන්නේ මේ මොහොත ඇතුලේ ඔබේ ඔය තියෙනවානේ දැන් සිතුවිලි පහළ වෙනවානේ ලෝකයක් ඇත මම ඇත ලෝකයක් ඇත කියලා සිතුවිලි ධාරාවක් යනවානේ ඒතර තේරුම් ගන්න මේ මොහොතේ යන සිතුවිලිම තමයි මේ මොහොත තුළ ඔබ තුළ තියෙන සිතුවිලිම තමයි එනං සංසාරය කියලා කියන්නේ නැත්නම් භවය කියලා කියන්නේ වෙන මොකක්වත් ඔබ භවය කියලා අල්ලන්න එපා මේ මොහොත තුල අවිද්‍යාවෙන් යුක්ත චේතනා තියෙනවා. දැන් සත්‍ය අවබෝධ කරගන්න චේතනා තිබ්බට ඒකට අවිද්‍යාව එකතු වෙලා නැහැ. ඒ නිසා ඒ චේතනා වලින් දිග සංසාරයක් නිර්මාණය කරන්නේ නැහැ. මොකද ඒකේ යථාර්ථය දන්න නිසා ඒ චේතනාත් වලට කිසිම මේ මොහොත තියෙන කිසිම සිතිවිල්ලකට බන්ධනයක් නැති නිසා. බැඳීම නැති නිසා. දැන් එතකොට දැන් එහෙනම් අපි දරුම් ගන්නවා එහෙනම් මම මේ මොහොත තුල සිත තුල පහළ වෙන සිතිවිලිම තමයි සංසාරය කියලා කියන්නේ භවය කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ අපි කල්පනා කරනවා මේ මොහොතේ සිතිවිලි පහළ වුනේ කුමක් නිසාද? දැන් ඔන්න අපිට බලන්නවා දැන් ඇයි මේ මොහොතේ දැන් මේ මොහොතේ භවය තියෙන්නේ ඇයි? එතකොට අපිට තේනවා පෙර සිතිවිල නිසා. පෙර මොහොත නිසා ගිය මොහොතේ සිතිවිලි තිබ්බා, ඒ සිතිවිලි උපාදානය වුණා, ඒ සිතිවිලි නිසා ඒ සිතිවිල්ල හේතුවක් වුණා මේ සිතිවිලි වර්තමාන මොහොතේ සිතිවිලි නැමැති ඵලයේ උපදින්න. එතකොට මේ මොහොතේ ඔබේ සිතිවිල්ල ඵලයක්නේ. ඒ සිතිවිල්ලට ඔබ බැඳුනොත්, බැඳීමක් හදාගත්තොත් ඒ සිතිවිල්ල හේතුවක් වෙනවා ඊළඟ සිතිවිල්ල නැමැති ඵලය නිර්මාණය කරන. එතකොට තේරුම් ගන්න මේ මොහොතේ සිතිවිල්ලට තියෙන බැඳීම තමයි කර්ම කියලා කියන්නේ. මේ මොහොතේ චේත සිතිවිලි තියෙනවා, ඒ සිතිවිලි වලට තණ්හා දෘෂ්ටිමානයෙන් බැඳුනහම ඒකෙන් කර්මයක් හැදෙනවා.
එතකොට එතකොට අන්නේ කර්මයේ තමයි ඒ ඒ විපාකේ තමයි ඊළඟ මොහොත නිර්මාණය කරන්නේ. ඊළඟ මොහොත හදන්නේ. එතකොට එතකොට දැන් අපේ ඊළඟ මොහොත කියන්නේ එතකොට කර්ම විපාකයක්. ඒක විපාකයේ වෙද්දි ආයතේ විපාකයේ උඩ නැවත චේතනා පහළ කරනවා. චේතනා පහළ කිරීම නිසා අහපව නැවත ඵලයක් නිර්මාණය වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තේරුම් ගන්න කොහොමද මේ පටිච්ච සමුප්පන්නව මේ සංසාරේ භවයේ කියන එක පවතින විදිය. භවය කියන්නේ මේ මොහොත තුළ තියෙන සිතිවිලි සිතිලි වලට තියෙන අවිද්‍යාවෙන් බැඳීම. ඒ නිසා කර්ම වෙනවා. කර්ම නිසා ඊළඟ මොහොත නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒක ඒ මොහොත තුළ නව සිතිවිලි පහළ කරලා බැඳිලා බැඳීමෙන් උත්තර සිතිලි පහළ කරලා ඊළඟ මොහොත නිර්මාණය කරනවා. ඔන්න ඔය විදිහට තමයි මේ සංසාරයේ කියන එක තුල කෙනෙක් ගමන් කරන්නේ. ඇත්තටම කෙනෙක් ගමන් කරනවා නෙවෙයි උතන සිතිවිලි ධාරාවක් පටිච්ච සමුප්පන්න වෙමින් හොඳට තේරුම් ගන්න සිතිවිලි ධාරාවක් පටිච්ච සමුප්පන්න වෙමින් ගමන් කිරීම තමයි සංසාරය කියලා කියන්නේ. නැතම් භවය කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සිතිවිලි මේ සංසාරයේට ආරම්භයක් සොයන්න බෑ. අනුමතග්ගෝ අයම් භික්ඛවේ. ඒ කියන්නේ මේ අනන්ත වූ සංසාරයට ආරම්භයක් මහන්නේ සොයන්න බෑ. ඒ කියන්නේ මේ සිතිවිලි ධාරාව මේ අවිද්‍යාවෙන් යුත් සිතිවිලි ධාරාව ආරම්භ වෙච්චි දවසක් කියන්න බෑ. හැබැයි අවිද්‍යාවෙන් යුත් සිතිවිලි ධාරාවක් තියෙන නිසා ඔබට ශරීරය ඇති බව දැනෙනවා. ඔබ දැන් බලන්න දැන් ඔබට තේරෙනවා නේද ශරීරයක් තියෙනවා ඔබ පොළොව තුල ගුරුත්වාකර්ෂණය ඉන්නවනේ මං කියන්නේ මිනිස්සෙක්ට ශරීරයක් පිළිබඳ හැඟීමක් සහ ඔහුට මේ පෘථුවිය පිළිබඳ හැඟීමක් දැනෙන්නේ ඔහු තමන්ගේ සිතිවි වලට බැඳිලා ඉන්න නිසා කියලා යම්කිසි කෙනෙක්ගේ සිත සිතිවිලි උපාදානයක රූප කාම සිතිවිලි කාම සංකල්ප උපාදාන කරපු එක අතහැරිය ගමන් එයාට රූපේ දැනෙන්නේ ඔය ලෙඩ අසනීප ඇඟේ බර ගති ස්ට්‍රෙස් ඔක්කොම ඉවරයි. ඔය ඔක්කොම දැනෙන්නේ ඔබ හොඳට බලනකො කොහේ හරි තැනකට බැඳිලා ඇති සංකල්පයකට. ඒ බැඳීම නිසා ඔබට බර දැනෙනවා. ඔබ නිකන් පෘථුවිය තුල පිහිටලා ඉන්නවා වගේ දැනෙනවා. ඇත්තටම සත්‍ය තේරිච්ච කෙනෙක්ට එයා නිකන් අහසේ කුරුල්ලෙක්ගේ පා වෙනවා. එච්චර එයාට අඩොම ගානේ පිහාට වලවත් බර දැනෙන්නේ. මොකද එච්චරටම නිදහස් මේකේ. එයා එච්චරම ගැළවිලා ඉන්නේ. එයාට තේරෙන්නේ එයා අහසේ පා වෙනවා වගේ. අහසේ පියාසර කරන පක්ෂියෙක් වගේ. ඇත්තටම අහසේ ගියා පියාසර කරන පක්ෂීන් අඩුම ගානේ තමන් යන පාරවත් තියන්නේ නැහැ. බුදුහාර කරන රහතන් වහන්සේ කෙනෙක් ගමන් කරද්දී ගමන් කරපු පාරවත් මාරයට හොයාගන්න බෑ අඩි පාරක්වත් තියන්නේ නැහැ කියනවා. ඒ ඉතින් ආපු තැනක් යන තැනක් නැහැ නේ. යාට සාපේක්ෂක වලල් නැහැ නේ කිසි දෙයක්. එහෙම දෙයක් නැහැ එතනදී. ඉතින් එතකොට ඔන්න ඔයගේ දරු ගන්න ඔබට බර දෙනු නම් තාම රූපය ගැන හැඟීම් පහළ වෙනවා නම් ගුරුත්වාකර්ෂණ පෘථුවියට බැඳිලා ඉන්නවා නම් ඒ කියන්නේ ඔබ තාම ඔබේ ඇතුළේ මොකක් හෝ කාම සංකල්පයකට ග්‍රහණය කරගෙන සිටිනවා. ඒකේ නිදහස් ඉච්ඡායට කිසි දෙයක් නැහැ යාලා. ඉතින් ඇත්තටම යාලට එහෙම දෙයක් නැහැ කියලා හේකුත් නැහැ. ඒක ආයතන දෙකට වෙනවානේ. යාට බරක් ඇත කියලා හේකුත් නැහැ බරක් නැත කියලා හේකුත් නැහැ. ඒ දෙකෙන් යාලා නිදහස් වෙලා. එතකොට දැන් අපි තේරුම් ගන්නවා එහෙනම් මේකට ආරම්භයක් නැහැ. මේ සිතිවිලි අවිද්‍යා සහගත සිතිවිලි ආරම්භ වෙන්නේ කවදද කියලා අපිට සොයන්න බෑ. හැබැයි දැන් අපිට තේරෙනවා මෙහෙම අවිද්‍යාවෙන් යුක්තව තණ්හාවෙන් යුක්තව මේ සිතිවිලි උපාදානෙ වෙමින් අඩුම ගන්න බලන්නකො සමහර අයට සිතිවිලි වල හිඩසක්වත් පේන්නේ. එච්චරටම එක සිතිවිල්ලක් ඉවරෙද්දී ඒකේ එන්ඩ් එක ගැප් එක බලන් ඉස්සෙල්ලා තව අර තණ්හාවෙන් කියලා ඊළඟ සිතිවිලි සිතිවිල්ල උපාදානය කරනවා. නැත්නම් දැන් ඇත්තටම සමෝණ කෙනෙක්ට ඔගේ ගැප් එක අල්ලගත්තොත් හරියට ගැප් එක ඇස්සේ යන්න පුළුවන් තමන්ගේ ට්‍රූ එකට. තමන්ගේ මූල ස්වභාවයට යන්න පුළුවන්. අපිට එහෙම ගැප් එකක් අපේ නැති තරම්ම එච්චරම අර තණ්හාව ඇවිල්ලා අලවනවා එක සිතිවිල්ලක් ඉවරෙද්දී ඊළඟ ඒක එන්ඩ් එක බලන්නවත් දෙන්නේ නැතුව ඊළඟ ගැප් එකේ ගිහිල්ලා ඊළඟ තෝට් එකේ අල්ලනවා. මේ විදිහට නොනවත්තාම එතකොට සංසාරය කියන්නේ එක සිතිවිලි තේරුම් ගන්න මෙහෙම සිතිවිලි ධාරාවක් පටිච්ච සමුප්පන්න වෙමින් ගමන් කිරීම තමයි සංසාරය කියන්නේ. ඒතර ඒ සිතිවිලි ධාරාවට දින බැඳීම තමයි උපාදානේ තණ්හාව කියන්නේ උපාදාන පත්‍ය බව. ඒ නිසා තමයි මෙහෙම භවයක් තේරෙන්නේ. එතකොට යම් තැනක යම් කිසි කෙනෙක් මේ කියන සිතිවිලි වේගය නතර කළොත් සිතිවිලි වලට තියෙන සිතිවිලි වලින් ඔබට ගියොත්
තමන් සිතිවිලිවලින් තමන්ව හඳුනා ගැනීමෙන් අයින් වුණොත් සිතිවිලිවලින් ඔබට ගියොත් සිතිවිල්ලෙන් නිදහස් වුණොත් එහෙම එයාගේ සංසාර ගමන ඉවරයි. එතකොට අර වේගය ඉවර වෙනවා. දැන් සිතිවිලි ධාරාවනේ පරිසම්පාණය යනනේ. එතකොට සිතිවිලි වේගය නතර කළොත් එයාගේ සංසාර ගමන ඉවරයි. මොකද ඔබ ලෝකයක් කියලා ඔය දකින්න ඔබේ සංකල්ප ලෝකයක් විතරේ ඇරෙන්නේ මෙතන එහෙම එකක් මොකක්වත් නැති නිසා. එතකොට දැන් ඊට පස්සේ අපිට ගවේෂණයක් කරන්න වෙනවා. දැන් මෙහෙම අපිට සිතිවිලි වේගෙන් නිදහස් වෙන එක නම් සංසාසිත සිතිවිලි වලට තියෙන බන්ධනේ සිතිවිලි උපාදානය කිරීමෙන් එතන සිතිවිලි නැති කරනවා කියලා ගන්න එපා. මොකද අපිට එහෙම සිතිවිලි නැති කිරීමක් කාටවත් කරන්න බෑ. සිතිවිලි වලට බඳීමෙන් තමයි අයින් වෙන්න පුළුවන්කම තියෙන්නේ. සිතිවිලි වලින් අපි සිතිවිලි වලින් නිදහස් වෙන්න කියලා කියන්නේ සිතිවිලි වලින් තමන්ව හඳුනගන්න එකෙන් අයින් වෙන්න. සිතිවිලි වලට ඕන රටා වටිනාකමක් දෙන එකෙන් අයින් වෙන්න. සිතිවිලි මම කියලා තේරුම් ගැනීමෙන් අයින් වෙන්න කියන එක තමයි උපාදානෙන් අයින් වෙනවා කියලා කියන්නේ. එතකොට දැන් අපිට මෙහෙම සිතිවිලි වේගයක් නම් මෙතන ගමන් කරන්නේ ඉතාමත් වේගයෙන් සිතිවිලි ධාරාවක් ඇතිවීමෙන් නැතිවීමෙන් ගමන් කරනවා. එක තමයි අපිට මේ කෙනෙක් සිතනවා කියලා තේරෙන්නේ. එහෙනම් දැන් මේ සිතිවිලි වේගයෙන් අයින් වෙන්න නම් අපිට හේතු සිතිවිලි උපදින්නේ කුමක් නිසාද කියලා සොයාගන්න වෙනවා පස්සට කියලා ගවේෂණයක් කරන්න වෙනවා. ඇත්තටම මිනිස්සෙගේ සිතිවිලි වේගය වැඩි වෙන්නේ සිතිවිලි වලට බැඳෙන්නේ කෙනෙක්ගේ සිතේ රුචි අරුචි කියන ස්වභාව දෙකක් තියෙන නිසා. නැත්තම් කැමැත්ත අකමැත්ත කියලා ස්වභාව දෙක කැමැත්ත අකමැත්ත රුචි අරුචි කියන ස්වභාව දෙක ඇතුලේ පවතින නිසා තමයි ඔබ මේ සිතිවිලි නැවත නැවත ඒ කියන්නේ කැමති දේවල් ලබා ගන්න සිතිවිලි උපදවනවා අකමැති දේවල් අයින් කරන්න සිතිවිලි උපදීම සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ සිතිවිලි දෙක නිසා තමයි කැමැත්ත අකමැත්ත කියන ස්වභාව දෙක ඇතුළේ තියෙන නිසා තමයි ඔබට මේ සිතිවිලි වේගය පවතින සංසාරයේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ කැමැත්ත අකමැත්ත තිබීමම තමයි ඔබේ සිතිවිලි වල තියෙන බැඳීම. සංකල්ප වල තියෙන බැඳීම මං කියන්නේ ඔබ බැඳීම් අත්හරින්න. ඇත්තටම බැඳීම් අත්හරිනවා කියලා භෞතිකව කිසි දෙයක් අත්හරින්න ඕනේ නැහැ. ඔබට කරන්න තියෙන්නේ ඔබේ සංකල්ප වල තියෙන බන්ධනේ නිදහස් වීම විතරයි. එතකොට දැන් ඊට පස්සේ ආගඩේට අපිට කරන්නේ දැන් මේ රුචි අරුචි දෙක තියෙනවානේ. ඒ නිසානේ නැවත නැවත සිතිවිලි උපදවන්නේ සිතිවිලි වලට බැඳෙන්නේ. එතකොට දැන් අපිට පුළුවන් නම් අපේ තියෙන රුචි අරුචි දෙකෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ දැන් හරියට මේ වගේ දැන් අපි ගිය සතියේ නිතර නිතර බණ කියද්දි කියනවනේ මේක සිහිනයක් කියලා. ඉතින් මං කියන්නේ ඒ සිහිනයක් කියලා කිව්වම සමහර අය ඇවිල්ලා අහනවා දැන් ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන්නේ කොහොමද මේකෙන් නැගිටින්නේ කියලා. මං කියන්නේ සංසාරේ සිහිනයක් කියලා මං කිව්වට ඒකෙන් නැගිටින්න කවුරුත් උත්සාහ කරන්න එපා. කවුරු හරි නැ අපි සංසාරේ සිහිනයක් කියලා බණ කියද්දි කවුරු හරි මේකෙන් නැගිටින්න උත්සාහ කරනවා නම් මා කියන්නේ එතකොට එයාට වක්‍රව යා හවුලා අදින යා හිතනවා සිහිනේ ඇතුලේ නැගිටින්න කෙනෙක් ඉන්නවා කියලා. සිහිනේ ඇතුලේ හිරවිච්ච කෙනෙක් ඉන්නවා කියලා. ඒකත් එයා දකිනවා. ඒ කියන්නේ මං කියන්නේ මේ කියන වචන හරියට තේරුම් ගන්න නැත්තම් පටල ගන්න එපා. දැන් අපි කෙනෙකුට සංසාරයේ සිහිනයක් කියලා කියන්නේ එයාට ඒ කියන්නේ සිහිනයක් කියලා එකෙන් ඔබ කියන්නේ ඔබ තේරුම් ගන්න ඔබ මේ සිහිනේට හිර වෙලා ඉන්නේ සිහිනයක් කියලා ඔබට තේරෙන්නේ නැතුව මේ සිහිනේට කැමැත්තක් අකමැත්තක් තියෙනවා. ඔබට කියන්නේ මෙන්න මේ කැමැත්තෙන් සහ අකමැත්තෙන් අයි වෙන්න. ඔබ මේක හරියටම සිහිනයක් කියලා තේරුම් අරගෙන සිහිනේට ඇති අර හොඳ නරක වශයෙන් දකින්න එක කැමැත්ත අකමැත්ත වශයෙන් මේක බෙදෙන එක නතර කරුවාම ඔබ අවදි වෙලා ඉවරයි. නැතුව වෙනම අවදි වෙන්න කෙනෙක් නැහැ මේ සිහිනය ඇතුලේ. සිහිනය ඇතුලේ හිර වෙලා ඉන්නවත් අවදි වෙන්නවත් දඟලන්න එපා. ඒකම මායාවක්. ඒක තේරුම් අරගෙන බෙදීම ඉවත් කිරීම පමණයි මේ මායාවෙන් භවයෙන් නිදහස් වෙන්න ඔබ කළ යුතු එකම දේ. ඔබේ ඇතුලේ මේ කියන දී ස්වභාවය දිත්තේන් ඉවත් වීම. ඉතින් එතකොට ඒ දිත්තේන් ඉවත් වෙන්න නම් තේරුම් ගන්න මේ ජීවිතය ඇතුලේ වෙන හැම දෙයක්ම කිසිම වෙනසක් නැතුව දකින්න පුළුවන් දෙයක් බලන්න. ඔබට දැන් අපි කිව්වත් මේ බුදුගේ හොදන්න කියලා බුදු පිළිමේ හොදන්න කිව්වත් ටොයිලට් හොදන්න කිව්වත් ඒ දෙක අතර කිසිම විශේෂයක් තේරෙන්නේ නැහැ. ඔබට මේ දේවදත්ත සහ බුදුහාමුදුරුව අතර කිසිම විශේෂයක් තේරෙන්නේ නැතුව සමහිතින් බලන්න පුළුවන්.
ඒ මොකද දේවදත්තත් මවන්නේ අපේ සංකල්ප ලෝකෙම බුදුහාඳුරු මවන්නේ සංකල්ප ලෝකයේ ඇතින්. ඒ සංකල්පෙට තමයි අපි එකකට වටිනාකමක් දෙන්නේ එකක පහත් කරන්නේ. අන්නේ දෙක දිහා දෙකම සිහිනයක් නම් ඒ දෙක දිහා කිසිම විශේෂයක් තොරව බලන්න පුළුවන්. දේවදත්ත දෙයක් බුදුහාඳුරෝ දෙයක් ටොයිලට් හේදීමත් බුදු පිළිම හේදීමත් ඔය කියන මොකක් හරි දෙයක් ඔබ තේරුම් ගන්න මොකක් හරි අංශුවක හරි ඔබට මේකේ වෙනසක් තේරෙනවා නම් ඔබේ අනිවාර්යෙන් ඔබට අපායකුත් හැදිලා තියෙනවා දිව්‍ය ලෝකෙත් හැදිලා තියෙනවා නිවන නැන්නේ දෙපැත්තක් තියෙනවා මායාව හු වෙනවා මොනවා හරි කිසිම දෙයක පොඩි හරි විශේෂයක් වෙනස්කමක් වෙනසක් ඔබ මේ මායාව ඇතුළේ මේ සිහින ඇතුළේ දකිනවා නම් ඔබ මේකට හිර වෙලා ඉවරයි ඔබට දිව්‍ය ලෝක අපාය කියන සංසාරේ උරුමයි ඒ නිසා උත්සාහ කරන්න මේක සිහිනයක් බව තේරුම් ගන්න කිසිම විශේෂ දෙයක් හොඳ නරක වශයෙන්වත් කැමැති අකමැති වශයෙන්වත් කිසිම සිතුවිල්ල නූපදවා ඉන්න පුළුවන් නම් මා කියන්නේ ඔබට ඔබ ඇත්තටම ඒකට මායාවෙන් ගැලවිලා මේ සිහිනේ නිදහස් වෙලා වෙලා තියෙන්නේ අපි කොච්චර මේ බණ කිව්වත් ඇතුළේ තියෙනවා තව මොකද්දෝ මේ දෙකට කැඩිල්ල මොකද්දෝ මේ බුදුහාමුදුරගේ දේවදත්තයේ වෙනස හොඳ නරකේ වෙනස ඒ සිහිනෙම කඩාගෙන මේ කරන මායාවෙන්ද අහුවෙලා ඉන්නේ මේ සිහිනෙට හිර වෙලා ඉන්නේ එතකොට ඔබ එහෙනම් තේරුම් ගන්න එහෙනම් මම කරන්න තියෙන්නේ මේ සිතිවිලි මම මේක හොඳයි කියලා බැලුවොත් ඒක ලබා ගන්න හොඳ කෙනෙක් කියලා දැක්කොත් එයාව අයිති කර ගන්න සිතිවිලි ලබා ගන්න නෑ ඒදී හොයා ගන්න සිතිවිලි දා ලබා ගන්න වෙනවා නරකයි කියලා දෙයක් විශ්ලි බැලුවොත් ඒක ප්‍රතික්ෂේප කරන්න සිතිවිලි උපදවන්න වෙනවා එහෙනම් මම මේ කිසිම දෙයක් මේක ඩ්‍රීම් එකක් මේක මේ සිහිනේ කිසිම දෙයක් කිසිම විශ්ක මැනීමක් නොකර ඉන්නවා මම මානින්නේ මාන්නේ දිස්ති දුට්ටි තන එතකොට දැන් ඊට පස්සේ අපිට ඊට පස්සේ කල්පනා කරන්න ඕනේ මේ මොකක් හරි දෙයක් මම මනින්නේ මැනලානේ මම මේකට බැඳෙන්නේ හෝ ගැටෙන්නේ දැන් හොඳට බලන්න දැන් බුදුරජා අභිධර්මයේ කියන්නේ රාගසිත හා දේශසිත එකට උපදින්නේ නැහැ කියලා රාගසිත දේශසිත කියන එක සිද්දක අවස්ථා දෙකකට උපදින්නේ අවස්ථා දෙකකට උපදිනවා එතකොට රාගසිත සහ දේශසිත කියන අවස්ථා දෙකකට උපදින්දී හැබැයි කියනවා හැම රාගසිතක් එක්ක මොහසිත පවතින. දේශසිතත් එක්ක මොහසිත තියෙන. එහෙනම් අපිට තේරෙනවා මම රාගය කොච්චර නැති කරන්න ගියත් වැඩක් නැහැ. මොහේ තියෙනකම් ඒක සියලු සියයන් නැති කරන්න බෑ. දේශය කොච්චර නැති කරන්න වැඩක් ගියත් වැඩක් නැහැ. යට මොහේ තියෙනකම්. මොහය කියලා කියන්නේ රාගය ක්‍රියාත්මක කරවන්න සිතේ තියෙන ඕනෙකම. අපේ තරහව ක්‍රියාත්මක කරවන්න ඇති අවශ්‍යතාවය තමයි අපි කියන්නේ මොහය කියලා. ඇත්තටම ඔබ තේරුම් ගන්න මොහය කියලා කියන්නේ ඔබට කැමැත්තක් උපදවන්න හෝ අකමැත්තක් උපදවන්න දෙයක් ඇති බව අඟවීම. දැන් ඔබට කැමති වෙන්න හෝ අකමැති දැන් ඔබට කැමැත්තක් ඇති කරගන්න හෝ අකමැති වෙන්න ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඉන්නෙපෙ. ස්ත්‍රිය හෝ පුරුෂ දකින්න මම එක්ක ඉන්නෙපෙ. අන්නේ යමක් ඇති බවට හඟවන ගතිය තමයි අපි කියන්නේ අවිද්‍යාව නැත්තම් මෝහය කියලා. ඇත්තටම ඒක මට තේරෙන විදිහට ඒක වේගයක් ඒක. දැන් මේ විතරනකෝ. දැන් ඔයාට හඳුන් කූරක් වේගෙන් කරකවන්නකෝ. හඳුන් කූරක් වේගෙන් කරකවුවාම ගිනි බෝලයක් පේනවනේ. මං අහන්නේ ඇත්තටම ගිනි බෝලයක් තියෙනවද නැද්ද? ඇත්තටම බැලුවොත් ගිනි බෝලයක් නැහැනේ. ඒක වේගයක් නිසා එහෙම දෙයක් පේනවා. හැබැයි වේගේ නතර වෙච්ච ගමන් කරගිච්ච බෝලයක්වත් නෑ කියන ඩොට් එකක් විතරයිනේ තියෙන්නේ මා කියන්නේ ඔබේ සිතත් අවි එකෙන්න ස්පීඩ් එකට ඔය අහුවෙලා ඉන්නවා දැන් ඒ ස්පීඩ් එකට අවුල හින්දා ඔබට දකින්න දෙයක්ත් තියෙනවා කියලා හැඟෙනවා දකින්න කෙනෙක් ඉන්නවා කියලා හැඟෙනවා අන්තිමට ඔගේ ස්පීඩ් හිතේ වේගය අඩු වෙච්ච ගමන් දැකපු දෙයක්ත් නෑ දැකපු කෙනෙකුත් නෑ කියලාම තේරෙනවා දැන් ඇත්තටම අපිට අන්තිමට පේන්නේ දැන් අපි මේ සංසාරයෙන් ගැලවෙන්න දඟලනවානේ අන්තිමට අන්තිමට හිතේ වේගයෙන් වුණාම දැනෙනවා ඇත්තටම ගැලවෙන්න සංසාරයක්වත් ගැලවිච්ච සංසාර කෙනෙක්වත් එහෙම දෙයක් මෙතන තිබිලා නැහැ ඒක අර වේගයක් නිසා දැනීමක් මොකද්ද අවිද්‍යාව වේගයකට සාපේක්ෂක වේගයකට ඔයatu අහුවෙලා ඒ වේගයකට අහුවෙලා තියෙන නිසා එහෙම ගැලවෙන තැනක් හෝ වැහිලා ඉන්න තැනක් හෝ ගැලවෙන්න කෙනෙක් හෝ ගැන හැඟීමක් තේරෙනවා. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනක තමයි
අවිද්‍යා වේගය. අවිද්‍යා වේගයෙන් තමයි ඔබට ලෝකයක් ඇති බවට අඟවන්නේ සහ ඔබ ඇත්තටම ඉන්න බවට අඟවන්නේ. ඔබත් ඉන්නවා ලෝකයක් තියෙන බවට අවිද්‍යාව වේගය විසින් අඟවන. දැන් හරියට දැන් මේ පෘථුවිය තමන් වටේ කැරකීමෙන් සූර්යයා වටේ පරිභ්‍රමණයක් වෙනවානේ. හැබැයි දැන් ඒ තමන් වටේ කැරකීමෙන් සූර්යයා වටේ පරිභ්‍රමණය වෙන හින්දා අපිට මේ ඉර ආලෝකයේ අන්ධකාරය දැනෙන්නේ. මං අහන්නේ යම් කිසි කෙනෙක් යම් කිසි වෙලාවක වේගය පෘථුවිය කැරකෙන වේගය වෙනස් වුණොත් ඔයාට මොකද වෙන්නේ? මං කියන්නේ මේ දැනෙන පෙනෙන සියල්ලම නැති වෙනවා කියලා. වෙනස් වෙනවා ඔක්කොම. දැන් ඔයාට තේරෙන්නේ කැරකෙනවා කියලා තේරෙන්නේ නැහැ. දැන් තමයි එහෙනම් ඇත්තටම බැලුවොත් මේ කැරකීමක් නේ තියෙන්නේ. ඒත් අපිට දෙන එක තැන පෘථුවිය ඉන්නවා කියලානේ. ඒත් අපි තා වේගෙන් කැරකෙනවා. ඒත් අපිට කැරකෙන බව දැනෙන්නේ නැහැ. මොකද එක පැත්තකට කැරගෙන නිසා. දැන් ප්‍රතිවිරුද්ධව කැරකුණොත් තමයි අපිට කැරකීමක් ගන්න දැනෙන්නේ. දැන් හිතන්න කෝච්චි දෙකක් එක සමාන වේගකින් යද්දී ඒ කෝච්චි දෙකේ දෙන්නේ දෙපැත්තෙන් කතා කර කර යනවා. හැබැයි ඒ දෙන්නට ඒ දෙන්න යනවා කියලා තේරෙන්නේ නැහැ නේ. ඇයි? වේගය සමාන නිසා. හැබැයි කෝච්චි දෙකේ වේගය වෙනස් වෙච්ච ගමන් ඒ දෙන්නට ඒ දෙන්න තැන් දෙකක ඉන්න බව, වෙනසක් ඇති බව, කාල අවකාශය සියල්ල දැනෙනවා. මං කියන්නේ ඒක නේ අර ඔය මේ ඔය ග්‍රහලෝක වලට යවුවාට පස්සේ රොකට් එයාලට යනවාද එක තැන ඉන්නවද කියලා හොයාගන්න බැරි වෙනවලු යන්ත්‍රකට ගියාට පස්සේ. මොකද මනින්ද සීම නැහැ දෙයක් සාපේක්ෂ කරන්න අවකාශය තැනක් නෑ. ඒතර එක තැන ඉන්නවද කියලා හිතා ගන්නත් බෑ යනවද කියලා දෙන්නේ. තේරුම් ගන්න අන්නේ වගේ තමයි මං කියන්නේ අපිටත් මේ යෑම් වීම් ඉඳීම් ඔය ඔක්කොම දේවල් යම් වේගයක් නිසා මත් සාපේක්ෂකව දැනෙන දෙයක්. ඉතින් දැන් එතකොට අපි මේකෙන් ගැලවෙන්න නම් අපි කරන්න ඕනේ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ නම් මේ ලෝකය කියන්නේ ඔබ කියන්නේ මේ ඔක්කොම මෝහයේ විසින් අවිද්‍යාව වේගයේ විසින් හංගවන දෙයක්. ඒ නිසා හැම සිතිවිල්ලක් දිහාම බලන්න මායාවක් විදියට. එන හැම සිතිවිල්ලක්ම බාහිරට තියන්නත් එපා, මං හිතනවා කියන්නත් එපා, බාහිර දි කෙනෙක් ගැන හිතනවා කියන්න එපා. හැම සිතිවිල්ලක්ම ශූන්‍ය විදියට දකින්න. ශූන්‍ය විදියට බලන්න පටන් ගන්න. එතකොට අර සිතිවිලි වලින් ඔබේ තියෙන අත්දැකීමට යනවා. එහෙම යන්න බැරි නම් කෙනෙක්ට මෙන්න මෙහෙම දෙයක් මම මේක කියලා කෙටියෙන් කියන ඉවර කරන්න. එහෙම යන්න බැරි නම් කෙනෙක්ට එක පාට සිතිවිලි වලින් ඔබට යන්න නිදහස් වෙලා මේ මායාවෙන් ගැලවෙන්න අමාරු නම් මා කියන්නේ කාම ලෝක රූප අරූපිය තුනක් තියෙනවානේ. ඔය තුනෙන් එකක් උදව් කරගන්න. දැන් මෙහෙම හිතන්න. දැන් ඉතින් අපේ කාම ලෝකේ තියෙන දැන් මම ලෝකේ කියලා දෙකක් වෙන් කරගෙන ඉන්න කාම සංකල්ප තියෙනවානේ මම ගෙදර කියලා. අන්න ඕ වගේ නිදෙන්න ඕන නම් ඔබ කාම භවයක් ඇතුළේ හිට පිටවන්න. මේ කාම භවයෙන් මට වැරදුනා රූප භවයක් ඇතුළේ. රූප භවයක් ඇතුළේ හිට පිටියාම ඊට සාපේක්ෂව ඔබට කාම භවයෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා එක පාරට කාම රූප අරූප තුනෙන් මායාවෙන් ගැලවෙන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම බැරි නිසා මං කියන්නේ උපක්‍රමයක් ඇටියට කාම භවයෙන් නිදහස් වෙන්න නම් රූප භවය තුල ප්‍රතිෂ්ඨාව ලබන්න. රූප භවයක් කියලා කියන්නේ තමන්ගේ ආනාපාන සතිය හරි තමන් වාඩිලා ඉන්න ඉරියව්ව හරි මොකක් හරි රූපයක් අල්ලගන්න. රූපයක් උපාදාන හොද්දට ඒ රූපේ උපාදානය කරගන්න. රූපේ ග්‍රහණය කරගන්න. රූපේ ග්‍රහණය කරගන්න කරන්න මොකද වෙන්නේ? අර කාම ලෝක සංඥා ඔක්කොම කාම භවයේ ගැලවෙන්න පටන් ගන්නවා. කාම සංඥා අර කාම සිතිවිලි තියෙන අපි ඒ සිතිවිලි ගෙවිලා යන්න පටන් ගන්නවා. එතකොට හැබැයි ඔබ තේරුම් ගන්න මේක කරේ රූප භවයේ අල්ලගන්න නෙවෙයි. කාම භවයෙන් නිදහස් වෙන්න විතරයි අර අඩේකට රූප භවයක් ඇල්ලුවේ කියලා. අන්න එක ඒ අර අවබෝධය තියාගෙන මං කියන්නේ රූප භවයක් ඇල්ලුවට කමන්නේ. දැන් ගොඩාක් යෝගාවචරයන්ට වෙන්නේ යාළට අවබෝධයක් නැතුව අල්ලන්න යනවා රූප භව. දැන් අපි දන්නවා අපි මේ රූප සංඥාවක් අල්ලනවා රූප භවයක් අල්ලනවා මොකද කාම භවයෙන් අපිට ගැලවෙන්න ඕන හින්දා. මොකද කාම භවයේ දුක වැඩි. කාම දැන් කාම ලෝකේ හරි වෙහෙසයි ඉන්නේ බරයි ඉන්නේ. විහිස වැඩි ඉන්නේ කාම සංඥාත් එක්ක දිගට දිගට ඉද්දි. ඒවා වෙනස් වෙන වෙද්දි, ඒවා තමන්ට ඕන විදිහට නැති වෙද්දි. එතකොට අපි අන්නේ කාම ලෝකෙන් නිදහස් වෙන්න ඕනද රූප ලෝකෙක සිත පීඩියා. ඊට පස්සේ රූප ලෝකෙ අපි දැන් හොඳට ප්‍රතිෂ්ඨාව ලබාගෙන රූප ලෝකෙ උපාදාන කරගෙන ඉන්නවා. රූප ලෝකෙ උපාදාන වෙලා හිටියට පස්සේ ඊට පස්සේ බුදුහාඳුරේ චුල්ල ශුන්‍යත සූත්‍රයේ කියනවා දැන් කොහොම රූප භවය අල්ලන් හිටියේ ඕකත් ටිකක් කරලා කාලයක් ඇදී එපා වෙනවා නිකන් එක දිගට අර මොන වෙන්න ගියාම. ඊට පස්සේ බුදුහාඳුරෝ කියනවා මෙන්න මෙහෙම හිතන්න කියලා. හැබැයි
මේ වෙලාවේදී මහණෙනි අර කාම සංඥාවල ඉන්නවට වඩා මෙතන දරතේ අඩුයි වෙහෙස අඩුයි. කාම සංකල්ප අරගෙන ගියාම හරි වෙහෙසයි. ඒවා ඒ කාම ලෝකේ ආය ආය පවත්තන්න ගියාම නඩත්තු කරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, ඒවා ලබා ගන්න ගියාම හරි වෙහෙසයි. ඒ නිසා බුදුහාරෝ කියනවා මේ කාම භවයට වඩා මේ රූප භවය හොඳයි. මේ රූප සංඥාව හොඳයි, මොකද මේකේ දුක අඩුයි සාපේක්ෂව. හැබැයි සාපේක්ෂව මෙතන දුක අඩු ප්‍රමාණයක් තියෙනවා. දුක අඩු ප්‍රමාණයක් තියෙනවා, ඒ නිසා මෙතන හොඳයි කියලා ඒකේ පිළිහිටන්න කියනවා. හැබැයි ඒකේ ඔන්න කෙනෙක් අන්න ඔය විදිහට කල්පනා කළා, අනේ මේ කාම සංකල්ප වල අලි අලි ඉන්නවට වඩා මේකෙන් කර්මත් වෙන ප්‍රමාණය වැඩි, මේකේ දුගතියටත් යන්න පුළුවන්, අනික මේකේ වෙහෙසත් වැඩි කියලා දැනගෙන අර රූප ලෝකය තුල රූප භවය තුල හිත පිහිටලා තියෙනවා. ඒ රූප භවයේ හිත තියලා තියෙද්දී හැබැයි තේරුම් ගන්න ඕනේ හරි පරිස්සම් වෙන්න ඕන එක දෙයක් තමයි මෙන්න මේක. අර රූප භවයට ගියපු කෙනෙක් එතෙන්ට සාපේක්ෂ කරලා, මොකද අපි ඉන්නේ හැම වෙලාවෙම ඩුවලිටි මයින්ඩ් එකනේ, හැම වෙලාවෙම දෙයක් අපි බලන්නේ සාපේක්ෂව. අර රූප භවයට ඉඳලා එතෙන්ට සාපේක්ෂව බලද්දී ඇත්තටම කාම භවයේ පේන්න පටන් ගන්නවා අපායක් වගේ. බලන්න හොඳට ධානය ලැබපු අයට, ධානය වලට ගියපු සද සමාධි වලට ගියාට පස්සේ තේරෙන්නේ නිකන් අර මේ කාම සංඥා කියන්නේ මහා කටුවත්තක් අල්ලනවා වගේ. හරි ඇනිනවා, හැම තැනම ඇනිල්ලක් තියෙනවා කියලා. ධ්‍යාන වලට රූප භවයට ගියාට පස්සේ කාම භවයේ දිහා පේන්නේ අමුතුම දෘෂ්ටියකින්. මොකද එයා දැන් පිහිටලා ඉන්නේ තැනට සාපේක්ෂව දැන් යාට ලෝකෙ පේන්නේ. නේ කවදාකවත් ධ්‍යානයක්වත් ලැබුණ නැති මිනිස්සෙක්ට කවදාකවත් තේරෙන්නේ නැහැ කාම භවය කියන්නේ මෙච්චර මේ විකාරයක් කියලා. අර ගියපු දවසට තේනවා අනේ අපොච්චෝ මෙයා මෙච්චර කල් මේ සැප විඳින්න කියලා කාම ලෝකය ඇතුලේ සැප විඳින්න කියලා මොන දුකක්ද ඊට වඩා මොන සැපක් මේ රූප ලෝකය ඇතුලේ තියෙනවද? මේ රූප භවයේ ඇතුලේ මොන සැපයක් තියෙනවද කියලා පුදුම විදිහේ සතුටකුත් එනවා. හැබැයි සතුට ආවට කමක් නැහැ, ඒකේ ඩේන්ජරස්කම තියෙන්නේ, භයානකම තියෙන. ඊට පස්සේ මනිනවා. ඊට පස්සේ අර විඥානයල ආයේ දේවතාවයක් හදනවා. අයියෝ මේ මිනිසුන්ට තාම ධ්‍යානයක්වත් නැහැ, මම දැන් කොච්චර මේ ධ්‍යානයක් ලබලා මම දැන් භාවනාවේ කොච්චර ප්‍රතිඵලයක් අද මේ මිනිසු කියලා. අන්න එතකොට ඔන්න ධ්‍යානයේ උපාදාන වෙනවා, රූප ලෝකේ අල්ලනවා, මමත්වෙන් අල්ලලා මනින්න පටන් ගන්නවා සාපේක්ෂව කාම ලෝකේ. ඒ තේරුම් ගන්න කාම ලෝකයක් කෙලෙකුත් නැහැ, ඒත් ඔබේ සංකල්ප ටික විතරයි ඔය තියෙන්නේ. ඔය කාම ලෝකේ ඉන්න මිනිස්සු කියන්නේ සංකල්ප ටික, ඔය රූප ලෝකේ කියන්නේ ඔබේ සංඥාව ටිකක් විතරමයි. ඕකේ ඇති මගුලක් නැහැ. හැබැයි අර අල්ලුවට පස්සේ අපි කොච්චර අවිද්‍යාවද කියන්නේ මනිනවා. ඊට පස්සේ මෙතනයි අතනයි අතන ඉන්න මිනිස්සු පහත් මෙතන මම ආව මම උසස් කියලා තනි කර ආයේ අර මාරය ගෙනියනවා දේතාවේ. එතකොට එයාගේ සංසාරය හැදෙන්නේ, කර්ම හැදෙන්නේ, භවය හැදෙන්නේ කාම භව නෙමෙයි රූප භවය. එතකොට එයා ඉන්නේ රූප භවයක. ඊට පස්සේ අපි තුමු කෙනේ ඔහොම ඉන්න අතර එයා තේරුම් ගන්නවා එයා සම්පූර්ණ එයා මේ රූප භවයේ කියන්නේ ඉන්න පිහිටන්න තැනක් නෙමෙයි, මේකත් වෙනස් වෙන එකක්, මේකත් කෙනෙක්ට ඇවිත් දෙයක් නෙමෙයි, මේකත් අනාත්මයි කියලා තේරුම් ගන්නතරස එයාගේ සිත සම්පූර්ණ අරූපයට යනවා. අරූපය කියන්නේ එහෙම රූප සංඥා මොකක්වත් නැහැ, අල්ලන්න මොකක්වත් දෙයක් නැහැ, නිකන් හිස් භව විතරයි තියෙන්නේ. දැන් භාවනා කරගෙන කරගෙන යද්දී අන්තිමට අපි වැටෙන්නේ නිකන් හිස් භවකට. එහෙම අල්ලන්න දැන ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ බුදුහාඳුරෝ කියන චුල්ලසුනති සූත්‍රයේ ඒකේ සමහර හිස් භව ඉද්දි ඒක කමාර හරි දෙනවා. හැමද භාවනා කරනවා කියලා මේ දැන් අවුරුදු ගාන මේ හිස් භව තුල ඉන්නවා, මේක හරි බෝරින් මොකද්ද මේක කියලා සමහර සියුම් විදියට අර අරූපලෝ අරූප භවයට වෛරයක් එන්නත් පුළුවන්. ඒක හින්දා බුදුහාරුගෙන මහණෙනි මෙහෙම කල්පනා කරන්න, අර රූපේට වඩා දරත ගතිය, තද ගතිය, වෙහෙස කර ගතිය අඩුයි මේ අරූප භවය තුල. මේ අරූපය තුල අර වෙහෙස කරන ගතිය නැහැ, ඒකේ සැහැල්ලුවක් තියෙනවා, වෙහෙස කර ගතිය අඩුයි කියලා. ඒ නිසා මේක පිහිටන්න පිහිටලා ඉන්න කියලා. හැබැයි පිහිටන රසන්නේ ඒතන තේරුම් ගන්න ඕනේ. හැබැයි මේකේ අපි ඇල්ලුවේ අරූපය ඇල්ලුවේ රූපයෙන් ගැලවෙන්න විතරයි. රූපේ කියන මායාවක හිර වෙලා හිටින ඒක උපාදාන කරන් හිටියන්නේ අන්න ඒකෙන් ගැලවෙන්න විතරයි කියලා. ඒකෙන් මනින්න යන්නේ අපෝ ධානය වගේද, දැන් මම මේ නියෝ සංඥා නාසඤ්ඤා ඔය වගේද, මේ රූප ධාන වගේද අරූප කියලා ඒකෙන් මනින්න කියොත් අහු වෙනවා. ඒකෙන් මනින්න යන්නේ මැන්නොත් බුදුහාරෝ කියනවා අසත්පුරුෂ සූත්‍රයේ අසත්පුරුෂයෙක් කියලා. මහන්නේ කවුරු හරි තමන් පිහිටලා ඉන්න තැනට ඉඳගෙන තව තැනක් සාපේක්ෂව කරලා බලලා මැන්නොත් එයා තනි අසත්පුරුෂයෙක්. මොකද එයා දන්නේ එයාත් අහු වෙලා ඉන්නේ කියලා. එයත් ඉන්නේ අසුචි වලේ. මොකද අර මේ අහර රාහුල හාමුදුරුවෝ කියන්නේ මේ
මේ සංසාරය කියන්නේ බලු බෙට්ටක් වගේ කියලා. බලු බෙට්ටේ කොහෙන් ඇල්ලුවත්, මුලින් ඇල්ලුවත්, මැදින් ඇල්ලුවත්, අගින් ඇල්ලුවත් ඔක්කොම අසූතිනේ. ඒ නිසා මේ සංසාරේ භවයේ රූපයෙන් ඇල්ලුවත්, අරූපයෙන් ඇල්ලුවත්, කාම ඇල්ලුවත් ඔක්කොම දුක තමයි, ඔක්කොම භූ තමයි, ඔක්කොම අසූති. ඒ නිසා අපි ওই අනිත්‍යව මනින්නේ මොකක් හරි භූ ගොඩක් ඇල්ලලා කල්ලගෙන. මොකක් හරි භූ කැල්ල කල්ලගෙන තමයි තව භූ කැල්ල නරකයි කියන්නේ. ඒ නිසයි බුදුහාරු කියන්නේ අසතුරු සූත්‍රයේ අරූපයට ගිහිල්ලා අරූපය අල්ලගෙන තව කෙනෙක් මනින්න එපා, රූපේ ඉන්න කෙනා නරකයි කියලා. ඊළඟ ඊට පස්සේ බුදුහාරුගෙන ඒකේ ඉන්නවා. හැබැයි ඒ කෙනුත් අයින් වුණාට පස්සේ ඒ අරූපයට ගිහිල්ලා අරූප භවේනුත් උඩට ගියාට පස්සේ නිදහස් වුණොත් ඒකත් මම කියාගන්නතෝ අයින් වුණොත් එතන තමයි නිවන පවතින්නේ. එතන තත්ත්වෙන්නේ සත්‍ය පවතින්නේ. අන්න ඒ නිසා සත්‍යයට යන මාර්ගයේදී අපිට මේ භවය කියන එක උපකාර කරගන්න පුළුවන් බවත් අපි තේරුම් ගන්නවා. භවයේ නිදහස් වෙන්න යද්දි භවයේම කොටසක් තව කොටසකින් ගැලවෙන්න සාපේක්ෂක උදව් කරගෙන ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්කමකුත් පවතිනවා. ඉතින් එහෙනම් අපි අදට දේශනාව අවසන් කරමු. හැම දිනාට මේ භවයෙන් නිදහස් වෙන්න, භවයේ නැවති සිහිනෙන් නැගිටින්න හැම දිනාට මේ කුසලයේ උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මොන හරි අහන්න දෙයක් තියෙනවා නම් භවයේ සම්බන්ධ අද කතා කරමු මාතෘකාවට අදාළව. අපි සාකච්ඡාවක් කරමු මොන හරි අතන තියෙන දේවල්. මේ කියපු කොටස් ගැන තියෙන ගැටලු ප්‍රශ්න ඇහෙන්නේ නැහැ මට පොඩ්ඩක් කයි. ඔව් ඔව් ඒ කියන්නේ සිතිවිලි වලින් එක පාට කෙනෙක්ට එහෙම සිතිවිලි ඔබට යන්න බැරි නම් ඒ කියන්නේ ඇත්තටම අපි වෙන්න ඕනේ කරන්නේ අපේ සත්‍ය තියෙන්නේ සිතිවිලි වලින් ඔබෙහි. දැන් අපිට වෙලා තියෙන්නේ අපි මේ සිතිවිලි ගොඩක් අල්ලගෙන මේ දඟලන්නේ, මනින්නේ, කිරන්නේ, හොඳ නරක, මෙතන එතන අතන මේ ඔක්කොම අල්ලගන්නේ සංකල්පවල ඉන්නේ. දැන් ඕකෙන් තමයි නිදහස් වෙන්න ඕනේ. ඒකෙන් නිදහස් වෙන්න නම් එක පැත්තකින් සිතිවිලි එද්දී මේ සිතිවිලි වලින් මේ අම්මා තාත්තා කියද්දී බලන්න ඕනේ එතන තියෙන ඇත්ත මොකද්ද. මේ අම්ම තාත්තා කියන්නේ කියලා කියලා බලන්නේ කවුද? ඒ අම්ම තාත්තා කියන දේ දැනෙන්නේ ඇත්ත මොකද? ඒක නිකන් මේ ඇහැට පේන වර්ණයක් විතරනේ. දැන් අපිට ඒ ඒ වර්ණේ ෆොටෝ එකක දැම්මත් දැක්කත් අම්මා කියලා යනවා. පත්තරයක ෆොටෝ එකක් දැම්මත් අම්මා කියලා එනවා. ඊට පස්සේ ඇත්තට දැක්කත් අම්මා කියලා එනවා. ඊට පස්සේ ඉතින් බලන්න දැන් අපේ සමහරට ඔයත්තන්ට දැන් අම්මා මැරිලා ෆොටෝ එක දැක්කත් අම්මා කියලා මතක වෙනවා. එහෙනම් අම්මා ඉන්නේ කොහෙද? සංකල්පවල. කියලා අපි අර හැම වෙලෙම ඇත්ත පෙන්නනවා. ඇත්ත කියන අම්මා කියන මතකේ මිසක් ඒ අම්මා කියලා බලන කෙනෙකුත් නැහැ. අම්මා කියලා බැලීමම තමයි බලන කෙනයි පෙනීමයි දෙක මේ සංකල්ප විතරයි. එතන බලන කෙනෙකුත් නැහැ වෙනම කියලා. එහෙම ඉස්සෙල්ලා ඇත්ත පෙන්වන්න ඕනේ අතුරට තමන් තුළ. ඒක තමයි ප්‍රඥාවෙන් කරන්නේ. ප්‍රඥාවෙන් කරන්නේ අවිද්‍යාවට ගහනවා. බුලුවන් තරම් ඇත්ත ඇත්තම අතුලට පෙන්වනවා. මෙතන මේ කොයි අපිට මේ ඉතින් අම්මා එළිය ඉන්නවා නම් පත්තරේ දකිද්දී අම්මා කියලා මතුවෙන්න බෑනේ. ඒක දකින්න ඉතින් කියන්නේ අම්මගේ ඒ අම්මගේ දකින්න වෙලාවෙත් පතරේ දැක්කත් මේ හිතේ තමයි මේ සංඥාව පහළ වෙන්නේ සිටිවිල්ලක් වශයෙන් කියලා දකින්න අර සංකල්පය මම හෝ දෙයක් කියලා උපාදාන කරන gati එක පැත්තකින් අඩු වෙනවා. අනිත් එක තමයි මේ අපි දරන ගානේ සිටිවිලි වල තියෙන එක ස්වභාවයක් තියෙනවා. ඔයද හොඳට බලන්න මේක සිටිවිලිත් එක දිගට හිටියට පස්සේ සිටිවිලි හැම වෙලේම මේ මදි gatiක් තියෙනවා අපිට. අරක හොයන්න මෙතන හොයන්න ඔයාට මේ දැනුම් මදි, ඔයා මේක ගැන දන්නේ, ඔයා අරක තාම දන්නේ, අර සූත්‍රය දන්නේ, අරක දන්නේ, මේක දන්නේ කියලා හැම වෙලේම සිතිවිලි එක ජීවත් වෙන කෙනෙක් ඉන්නේ. හරි මේ ඌනතාවයක් ඇතුලේ එයාට මදි කොච්චර කළත් මදි. ඒ සිතිවිලි වලට එහෙම මේ ඇති කියලා එකක් දැනෙන්නේ ඇති කියන කතන්දරයක් ඇති වෙන්නේ. අන්න ඒක නිසා අපි තේරුම් ගන්නවා මේ සිතිවිලි වල ඉන්න එකම තමයි දුක. මේක මම කියලා මගේ කියලා මේක දෘෂ්ටි වශයෙන් උපාදානය කරගෙන ඉන්න එකම මේක තුළ තියෙන මහා පුදුම වෙහෙසක්. ඒ වෙහෙස දකින්න අපි ඒකෙන්
නිදහසනේ. ඒකේ ආදීනව දකින්න දකින්න මේ සිතිවිලි වලට බැඳිලා ඉන්න එකේ තියෙන වෙහෙස දකින්න දකින්න ඒකේ නිදහස වෙන්න පටන් ගන්නවා. අනිත් එක තමයි මේ සිතිවිලි අපි හිතන්නේ දැන් අපිට හිතෙන්නේ සතුට, ආදරය, සැනසීම ඔය ඔක්කොම තියෙන්නේ මේ අපි හිතිවිලි වල කියලානේ. ඇත්තටම අපිට සතුට දැනෙන්නේ මට අරක තියෙනවා, මට මේක තියෙනවා, මට මෙහෙම මගේ ළමයි මේ ජොබ් එක කරන්නේ, මට මේ උපාධියක හිතද්දීනේ. ඇත්තටම මේ සිතිවිලි වල තියෙනවා ආශාදයක් එමිලාදී. බුදුහාරගෙන එහෙම ආශාදයක් නැත්තම් අපි ඔකට ඇලෙන්නේ නැහැනේ. හැබැයි ඒ වුණාට දරුම් ගන්න ඕනේ ඔය ආශාදයට වඩා ඒකේ ආශාදයේ එක පැත්තකින් තිබුණා තියෙනවා. හැබැයි ඊට පස්සේ ඔය ළමයි නඩත්තු කරන්න ගියාට ඔව විනාශ නොවි පවත්තන්න සිද්ධ වෙනවා. වෙනස් නොවි තියාගන්න එහෙම තියාගන්න බැරි වුණාම වෙන වෙහෙසුකුත් එනවා. හැබැයි සැබෑ සතුට ওই සිතිවිලි වලින් ඔබට අපි ගියාට පස්සේ අපිට සැබෑ සතුට කියන්නේ මොකද්ද කියන එක ඇත්තටම තේරෙන්න ගන්නවා. දැන් මෙතන භාවනා කරලා සිතිවිලි වලින් ඔබට ගියපු අය ඉන්නවනම් සංකල්ප වලින් ඔබට ගියපු කෙනෙක් ඉන්නනම් එයාලා අත්දකලා ඇති කොච්චර ප්‍රීතියක් අපි හොයන ආදරය, සතුට, ප්‍රීතිය, සැනසීම මේ ඔක්කොම තියෙන්නේ සංකල්ප වලින් ඔබේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ, ඒකෙන් කියන්නේ සිතිවිලි එපා කියලා අයින් වෙන්න කියන එක කියන්නේ නැහැ. දැන් සිතිවිලි එපා කියන්නේ සිතිවිල්ලම තමයි. අපෝ මට සිතිවිලි එපා කියන්නේවත් සිතිවිලි ඕන කියන්නේවත් මං කියන්නේ ඒ සිතිවිලි ඕනයි එපා කියන දෙකෙන්ම නිදහස. එහෙම නිදහස් වෙලා උත්සාහ කළ බලන්න එහෙම සිතිවිලි නැතුව සිහියෙන් ඉන්න බැරි නම් එකපාරට අර මං අර කිව්වගේ ඉරියව්වට හරි දාගෙන ඉන්න. එතකොට හරි අපි අර ඉරියව්වේ ඉන්නවා කියන දැනීමෙද්දී පවා සිතිවිලි ඔබට යනවනේ. අන්න එතකොට පස්සේ දැනී ඉන්නවා කියන එකත් නැති වෙනවා අපේ. නැති වෙලා අපේ සෝස් එකට අපේ ප්‍රභවයට යනවා. හැබැයි ඒකේ පුදුම දෙයක් කියන්නේ දැන් මේ ධර්මයේ කියන්න ගියාට පස්සේ මට දැන් මට තේරෙන එක දෙයක් තමයි මට හිතෙනවා පුළුවන් තරම් මේ කතා කරන එක නවත්තන එක තමයි වටින්නේ කියලා. මොකද හේතුව දැන් මම මේ ගොඩාක් දැන් කතා කරනවානේ. කතා කරද්දී ඔයතු එක ඒ කතා කරන්නේ කොහේ හරි සාපේක්ෂිකයක් අල්ලගෙන මම මේ කියන්නේ දේවල්. මොකද දැන් මම මේව කතා කරන්න ගියාට පස්සේ දිගට 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 ඔයතු අල්ලනවා කොනක්. ඒ දැන් යමකට සාපේක්ෂකව තමයි මම යමක විග්‍රහ කරන්නේ. හැබැයි ඔය ඔරිජිනල් එක සත්‍ය කියන එක තියෙන තැනදී සත්‍ය කියන එක කියන්න බෑ. ඒක හරීම දැන් මේ සත්‍ය කියන්නේ මොකද්ද කියලා දැන් ඕන මගෙන් ඇහුවොත් එහෙනම් සිතිවිලි වලින් ඔබේ ඉනන් සත්‍ය තියෙන්නේ. මොකද්ද ඔය සත්‍ය කියලා ඇහුවොත් ඒක ඇත්තටම කියන්න බෑ. මොකද ඒකට කිසිම සාපේක්ෂක කරන්න බෑ ඒක. ඒ දැනෙන අත්දැකීම, ඒ දැනෙන දැනීම කියන එකට කිසිම පිහිටන්න සාපේක්ෂක කරන්න තැනක් නෑ. හැබැයි මම වචන කියද්දී වචන වලට මේක නගන්න යද්දී හරි අසාර්ථකයි. අපි කියන්නේ ඒකට මේ දැන් මේ කියන එකට කියන්නේ පරමාර්ථ දේශනා නෙවෙයි සම්මුති දේශනා කියලා. මොකද පරමාර්ථ දැන් ඔනෝනේ කිව්ව මට ඔබවහන්සේ මට පරමාර්ථ ධර්මය කියලා දෙන්න කියලා මට කරන්න වෙන්නේ නිහඬ වෙන එක විතරයි. හැබැයි දැන් මේ කරන දේශනාව ඒක සම්මුතිය. මේ කරන්නේ වචන කියනවා. මේ වචන කියන්නේ වචන අහපෝ සංකල්ප වශයෙන් අරගෙන විනිශ්චය කරන්න කියන එක නෙවෙයි. මේ හැම වචනයකින් අපි ඇඟිල්ල දික්තල හඳ පෙන්නොත් ඇඟිල්ල දිහා බලන්න බැලුවොත් වැරදීනේ. හැබැයි ඇඟිල්ල හරහා යා හඳ දිහා බලන්න එපා. අනිත් වගේ තමයි මේ හැම වචනයක් කියද්දිම තේරුම් ගන්න මේ හැම වචනයම බොරු බව. කොහේ හරි දෙයකට සාපේක්ෂ කළා තමයි කියලා තියෙන්නේ. හැබැයි ඒ උනාට ඒ බොරුව පාවිච්චි කරන්න වෙනවා අපිට සත්‍යයට ගමන් කරන්න. මොකද ඩිරෙක්ට් කෙනෙක්ට සත්‍ය තුල පිහිටවන්න අමාරුයි. එහෙම කෙලින් සත්‍ය තුල පිහිටන වෙන්න අර වචන අරගෙන ඒව ඕනට වඩා ඒව අල්ලගෙන වචනේ කැප්පි කැප්පි නැතුව ඒ වචනෙන් තේරුම් ගන්න වචනේ හැමලියම ධර්මයේ කියද්දි අපි මේ කියන්නේ වචනෙන් ඔබෙහි තැනක් ස්පර්ශ කරන්න. උත්සාහ කරලා බලන්න මේ වචන වලින් ඔබෙහිදී අහදි අල්ලන්න පුළුවන්ද කියලා. එතකොට බණ අහදි බව සෝහන් වෙන්න පුළුවන්. එහෙම බැරි නම් ඉතින් අර මේ අර වගේ ප්‍රැක්ටිස් කර කර ටික 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 ඒ සිතිවිලි වලින් ඔබට ගියලා අත්දැකීම සංකප්ප වලින් ඔබේ දිනේ සත්‍ය අත්දැකීම අත්දකින්න. ඉතින් ඇත්තටම සත්‍ය අත්දැකීම ලබන්න කොට එහෙම අත්දකින්න කියලා දෙයක් ඒ සත්‍ය තුල නැහැ. ඒකයි ඒක වචනින් කියන්න බැහැ. ඒ සත්‍යයේ දැන් මම කිව්වට වචනින් ඔබෙහිදී අත්දකින්න ඇත්තටම ඔබට එහෙම සත්‍ය අත්දකින්දි සත්‍ය කියලා අත්දකින්න දෙයක් හම් වෙන්නේ නැහැ. ඒක තමයි සත්‍යය.
හැබැයි සත්‍ය කියලා දෙයක් නැහැ කියන්නත් බෑ. සත්‍ය කියලා දෙයක් තියෙනවා කියලා කියන්නේ ඒකයි මං කියන්නේ මොන වචනයක් කියන්න ගියත් හරි අසාර්ථකයි. මොකද කිසිම වචනයකට ඒක නගන්න බෑ. ඒ අත්දැකීම ඒ දේ ඒකින් අන්තිමට අපිට කියන්න වෙන්නේ පච්චන්තබ්බෝ ඉඤ්ඤුති තම තව නැනපමණින් දැකගන්න. තම තමන්ගේ ප්‍රඥාවෙන් දැනගන්න. මොකද මම මේ කොච්චර වචන පාවිච්චි කළත් තමන් අල්ලගෙන ඉන්න සාපේක්ෂක තැන්ට සාපේක්ෂ තමයි ඔබ මේ තේරුම් ගන්න මේවා. බලන්න ඉතින්ට හිර වෙන්නේ නැතුව ඒ වචනවලිනුත් ඒ සංකල්පවලිනුත් නිදහස් වෙලා තියෙන අද්දැන අත්දකින්න පුළුවන් ද කියලා මේ බණ ආදි බව ඔක වෙන්න ඉඩ තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මම අහන දෙයක් තියෙනවා දැන් තාම. ඒ දවස පුරාම උත්සාහ කරලා බලන්න සිතුවිල්ලත් එක්ක ඉන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. පරිම වෙලාව. කිසිම විනිශ්චයවලට යන්නේ නැතුව කිසිම දෙයක් මනින්න යන්නේ නැතුව මනිනවා නම් ඒකත් බාර ගන්න. ඒක ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. ගන්න නැතුව අර ස්වභාවයෙන්ම දිගට තියන් ඉන්නකො වැඩි දවසක් යන්නේ නැහැ. බුදුහාරු කියන්නේ මේක හරියට තේරුණා නම් උදේ පටන් ගද්දි හවස වෙද්දි ගේම් එක ඉවරයි. මේක මේ වැඩේ තියෙන්නේ මේ කියන එක වචනින් කියන්න බැහැ. මොකද ඒකයි වැඩේ තියෙන්නේ. කොච්චර කිව්වත් ඔබ තේරුම් ගන්නේ ඔබ සාපේක්ෂ කරන්න දන්න බැරි. හරියට තේරුම් ගත්තොත් දැන් සෝපා කලට වගේ මෙහෙම කියද්දී උදේ කියලා දවල්ෙන් ඉස්සලා වැඩි ඉවර. බාහිර දාර්ශනිකයට අහු වුණා මොකද්ද මේ කියන්නේ කියලා. ඒ කියන්නේ ඒක කවදාකවත් මේ නැති වෙච්ච දෙයක් ගන්න නෙමෙයි. ඒ ට්‍රූත් එක සත්‍ය මේ දැනුත් මේ තියෙනවා. මේක අර ඔබ කොනකට ගිහිල්ලානේ මේක තේරුම් ගන්න යන්නේ. හිර වෙනවා. ඒ හිර වෙලා තේරුම් ගන්න ඉඳ මේක අහුවෙන්නේ. හොඳයි අපි දෙවියන්ට ඥාතින්ට පින් අනුමෝදන් කරලා අද දවසේ වැඩසටහන අවසන් කරමු. ආකාසට්ටා සුභුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා සුභුම්මට්ටා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටා සුභුම්මට්ටා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශ්‍රාවකං. ඉදම්මේ ඥාතීනං හෝතු සුගතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුගතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුගතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. අද දවසේ රැස් කරගත කුසලයේ ආනුභව බලෙන් හැමදෙනාම ආරක්ෂා කරන සීල සමාධි ප්‍රඥා ගුණධර්ම අදි සීල අදි සමාධි අදි ප්‍රඥා බවට පත් කරගෙන හැම දිනාටම මේ සාංසාරික දුකෙන් මේ භවයෙන් නිදහස් වෙන්න පරම සත්‍ය සාක්ෂාත් කරගන්න මේ කුසලයේ පාරමිතා කුසලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පුසායිනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.